හරි දැන් අපි මේ සාකච්ඡා පොඩ්ඩක් මේ වචනවලට බර වුණා කියලා මට තේරුණා. අපි සංකීර්ණ වචන අරගෙන සංකීර්ණ කාරණා කතා කරන්න ඕනේ නැහැ. අපිට කරන්න පුළුවන් සීමාව තුළ වඩන්න පුළුවන් සීමාව තුළ සරලව කතා කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. අපි සංකීර්ණ පැත්තකට යන්න හදුවානේ. එතනට යන්න හදුව අපි කරන්න පුළුවන් සීමාව තුළ ඉන්නවා. මොකද සමහරව කතා කරනකොට මට තේරෙනවා මාත් එක්ක පෞද්ගලිකව කතා කරපු අය අතරිනම් මට තේරුණා තාම බර දරා ගන්න තරම් ශක්තිමත් එච්චර ලොකු දෙයක්. අපි තුල්ලබන්දක වගේ රහත් වෙමු නේද? සරල අභ්‍යාසයෙන් වැඩේ කරගන්න. තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඉස්සර නම් මිනිසුන්ට පාර කියලා දෙන්න අය හිටියේ නැහැ. ඒක නිසා මිනිසුන්ට පාර යන්න විදියක් තිබ්බේ නැහැ නිවන් මාගේ. දැන් පාර කියලා දෙන්න පොරකන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ දැන් තරඟ කරනවා පාර කියලා දෙන්න. මාර්ගය කියලා දෙන්න තරඟ කරනවා. ඒක නිසාවත් දැන් මිනිසුන්ට මාර්ගය යන්න විදිහක් නැහැ. දැන් මට ඉන්ටර්නෙට් එකේ මම දාපු පෝස්ට් එකකට දාලා තියෙන කෙනෙක් මං කියවදී මාර්ගය වඩන විදිය කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා මිනිසුන්ට. එතකොට කෙනෙක් ගිහින් කෙනෙක් දාලා දෙනවා. අපි මම ඔබ වහන්සේ පහු කරලා ගියලා නම් ඔබ වහන්සේ කැමතිද මගෙන් ඉගෙන ගන්න? මම කැමතියි. ඒ කියන්නේ ඒ අයගේ බලාපොරොත්තුව ධර්මය අහලා නිවන් දැකලා මේ මාර්ගයේ ගමන් කිරීම විතරක් නෙවෙයි. මිනිසුන්ට කැමැත්තක් එනවා. අපි කියන්නේ මඩ නෙවෙයි මුදුනවෙ. හරි කැමති ඔය ගිහියොන්ට තමයි ඔය ගොඩක්ම තියෙන්නේ. ගිහිය පොඩ්ඩක් ධර්ම දැනගත් එකමයි යනවා හාමුදුරුවොත් එක්ක වාද කරන්න. හාමුදුරුවෝ සමහරවිට දන්නේ නැති වෙන්න පුළුවන් මේක. ඒ වාට අපි එක පැත්තකින් හාමුදුරුවන්ට ගරු කිරීමක් තියෙනත් ධර්මයේ පොට්ටක් දැනගත්ත එක මං ගරුත්වය අඩු වෙන්න ඕනද වැඩි වෙන්න? ධර්මලාදී ධර්මය දැනගන්නකොට ගරුත්වය නැතිම වෙලා ගියෙන්නා. ඊට පස්සේ හාමුදුරුවන්ට බණ කියලා. කමක් නැහැ කියලා දුන්නට ඒ කියලා දෙන ක්‍රමයක් තියෙනවා. ධම්මික උපාසක මහත්තයාගේ කතාව. අනාගාමී ධම්මික මහත්තයා බුදුහාමුදුරන් ශ්‍රාවකයන්ට බණ කියලා දුන්නා. හැබැයි කියලා දුන්නේ ක්‍රමයකට. ඒ ක්‍රමේ තමයි එයා මුදුන වෙලා එයා දන්නවා ඔකලා දන්නේ නැහැ ඒ නිසා මේ මං කියන එක අහගන්න කියලා නෙවෙයි හිමින් සීරුවේ උපාසකයන් ප්‍රශ්නයක් අහන්න යනවා දන්නේ නැති ගන්න. ගිහිල්ලා ටික 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 උන්වහන්සේට කර්ම එකතු කරනවා. මෙහෙම වුණා නම් හොඳයි නේද හාමුදුරනේ? මෙහෙම හොඳයි නේද කියන්නේ ඒ අවස්ථානුකූලව කියලා දෙනවා. අපි වුණත් අපිට වඩා වැඩිහිටි හාමුදුරුවෝ කෙනෙක් මොන හරි ඇහුවොත් ඒ හාමුදුරුවෝ පහළටම දාලා අපි කතා කරන්නේ නැහැ. අපි කරන්නේ උන්වහන්සේට කියනවා මේ විදිහට කරා නම් හොඳයි නේද? ක්‍රමයක් තියෙනවා නේද? මේ නාන්සේලාට සිද්ධ වුණොත් භාවනාවට සදානක් කරන්න. ඒකට එනවා හාමුදුරුවෝ කෙනෙක් භාවනාවට සදානනේ භාවනා කරන්න. එතකොට මෙහෙන්නාන්තේ මේ මිනිසුන්ට කියලා දෙනවා වගේ කියන තීර හරියන්නේ නැහැ. හැබැයි කියලා දෙන්න ඕනේ. ඒකට ක්‍රමයක්. මේ මාර්ගය යනකොට දැනගන්න ප්‍රධානම කාරණාවක් තමයි ඔබට අවශ්‍යතාවය වෙනවා අනික් අයට මේක කියලා දෙන්න. එනවද නැද්ද? ආයෙත් ඇවිල්ලා තියෙනවා ඒ දෝස්ස. අනික් අයට මේක කියලා දෙන්න ඕනේ කියලා. කියලා දීලා තියෙනවා ඒ දෝස්ස. අතොස්ස බලන්න. කියලා දෙන්න ඕනේ මේ කාට කාටරි කියන්න ඕනේ කියලා. ඒක තදියමක් විදියට මුල දිනනවා. හැබැයි තදියමින් කියන්න යන්න එපා. ඒක අඩු කරලා කියන්නේ පුළුවන් තරම් අහම්කම් දෙන්න අනිත් අයට. ධර්ම දේශනා කරන කෙනෙක් වෙන්න ඕන නම් කාට හරි කියලා දෙන්න ඕන නම් මුලින්ම අහම්කම් දෙන්න ඕනේ. හොඳට අහම්කම් දෙන්න ඕනේ එයා කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම සාමාන්‍ය මිනිස්සු අහම්කම් දෙන්නේ තේරුම් ගන්න බලාගෙන නෙවෙයි. දෙයක් කියන්න බලාගෙන. නෑ නෑ ඒක මෙහෙම. දැන් මේ මාත්‍ය මොනාරි මගෙන් අහන්න. අහනකොට මම ලෑස්ති වෙලා ඉන්න උත්තරයක් දෙන්න මිසක්
එයාව අවබෝධ කරගන්න එක. අපි උත්සාහ කරන්න ඕනේ හැමතිස්සෙම තව කෙනෙක් අවබෝධ කරගන්න. පුද්ගලයා අවබෝධ කරගන්න ඕනේ. කෙනා අවබෝධ කරගත්තට පස්සේ ඊට පස්සේ එයාගේ හදවතට කතා කරන්න ඕනේ. ඒ කෙනාට කතා කරන්න ඕනේ. නැතුව අපි දන්න දේවල් කියාගෙන 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 කියලා මේකවත් දන්නේ නැහැ, මේක දන්නවද, මෙහෙම කරන්නේ, මෙහෙමයි කරන්නේ කියලා එහෙම කරලා හරියන්නේ නැහැ. පැහැදිලිද? ආ දැන් මම ඒ වැඩේ කරන්න තමයි හදන්නේ. මම අහුම්කම් දෙන්න හදන්නේ. පාඩක. ඔව්. මම අහන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරය දෙන විදිහත් එක්ක මම තීරණය කරනවා එයාට මොකක්ද කියලා දෙන්න ඕනේ කියලා. මම අහන්නේ කාගෙන් ගන්නද මේ ප්‍රශ්නේ පොලියුද? මේ උපාසක. හිතන්න උපාසකම්මට සිද්ධ වෙනවා කාට හරි බයින්න. එහෙම සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් නිසා. පන්සලට එනවා ඒ මිනිස්සයා සරපු දෙයක් දාගෙන. උපාසකම්ම කිව්වට කියන එක අහන්නේ නැහැ. සරපු දෙයක් දාගෙන වැලි මළුවේ ඇවිදිනවා. දැන් උපාසකම්ම ඒ මිනිස්සයාට කොහොමද බයින්නේ කියලා දෙන්නේ තේරුම් කරවන්නේ. ඒ අවස්ථාව මම දන්නේ ඒකයි මම ඒක ඇහුවේ නැත්තම් එයාගෙන් නෙවෙයි අහන්නේ මේ අලුත් කතාවක්. හා? තදින් කියන වෙලාවට පස්සෙන් මම හිත මොනවා වගේ? හරි ඒ තුල තමයි උපාසකම්මගේ හිතේ චකිතය ගැස්මක් තිබද නැද්ද? හිතේ ගැස්මක් තිබ්බා. ඒ ගැස්ම නිසා දැනුනේ සැහැල්ලුවක්ද වෙහසක්ද? වෙහසක් දැනෙනවා කියන්නේම එතන මතුවලා තියෙන්නේ තරහක්ද නැද්ද? ද්වේෂය හඳුනගන්නේ තරහ හඳුනගන්නේ දැනෙන වෙහසෙන්. ඒ අදහස ප්‍රකාශ කරාට පස්සේ අපිට වෙහසයි නම් අපිට නිකන් පපුව රිදෙනා වගේ නම් හිතට අමාරු නම් ටිකක් අර කලබලකාරී නම් ශරීරේ පපුව වේගෙන් ගැහෙනවා නම් අපි ඉඳලා තියෙන්නේ කොහෙන්ද මොන කොහමද තරහෙන්. ඒ කියන්නේ මේ උපාසකම්ම තරහෙන් ඉඳලා තරහෙන් හිටපු බව දැනගෙන ඉඳලා නැහැ. සියුම් විදිහට තරහක් ආවට තරහ අඳුනගෙන තිබ්බේ නැහැ. ඒකට හේතුව තමයි උපාසකම්ම තරහේ පරිසරය දන්නේ නැහැ. තරහේ මොකක්ද දන්නේ නැද්ද? තරහ කියන වචනේ දන්නවා. තරහ කියනකොට ඇතිවන පරිසරය දන්නේ නැහැ. තේරුණාද කියන්නේ? තව මොනවද? තව එක කෙනකින් අහන්න. අපි කියලිම අපි ජයන්ත මහත්තයාට. ජයන්ත මහත්තයාට අමාරුලාවට ලස්සන කවුරුත් දැක්කට පස්සේ අපිටම ලස්සනයි කියලා හිතුණා කියලා. ඒ හිතෙනකොට මොකක්ද පරිසරය හිතේ? මොනවා කියේ? මහත්යක් හිතේ පරිසරය මොනවා කියේ? ලස්සන ගෑනු කෙනෙක් දකින්නකොට පරිසරය මොනවා කියේ? පරිසරය මොනවා? පරිසරය ඈ මොනවා කිය පරිසරයක් තෙහිටි ඇති වෙන්නේ ඈ නෑ මොන මොනවාද දැනෙන්නේ Tamanta මොනවාද වෙනස් වෙන්නේ Tamanta නෑ වචන නෙවෙයි මං අහන්නේ දැන් අපි කියවනේ තරහය නැවදාවේ දරුව පාසකම්මට වෙහසක් වෙනවා හිතේ ගැස්මක් දැක්කම තව කපුවේ වේගෙ
වැඩි වුණා දැනුණා නේද? ඒ ඒ ඒ වගේ දේවල් ටිකක් වුණා. ඒ වගේම අර ගෑනු කෙනා ලස්සන ගෑනු කෙනෙක් දකින්නකොට ලස්සන විතරක් නෙවෙයි. එයාගේ තවත් සංකල්ප දකින්නකොට මොකද්ද දැන් අපි මහත්තයා දැක්කේ? අර මහත්තයා කියන්නේ බලන්න මොන වගේ හැඟීමක්ද එන්නේ? ඒ හැඟීම මම කියන්නේ ආසාව කියන හැඟීම මොන වගේද කියලා හොයාගන්න හදලා. මොනවද කරන්නේ? පපුවේ ගෑස්ම ටික වැඩි වෙනවා. හිතට වෙහෙසද? හිතට බරද? ආසාව ආවහම හිතට එන්නේ වෙහෙසක්ද බරක්ද? ඒ බර මොන වගේද? ඔලුවට නෑ බරයි මේක කොමර විසඳ ගන්න නේ. පූර්ණ නොවිච්ච දෙයක් වගේ පිළිලා නෑ වගේ අඩුපාඩුවක් දැනෙනවා. හිතේ හිඩසක් දැනෙනවා. එහෙම දැක්කේ නේද? ඉතින් උපමා උපාදකම්මට ගෙනල්ලා දෙනවා රත්තරන් මාලයක් මහත්ය. දැන් මොකද දෙනක් වෙලාවේ මොනවාගේ හැඟීමක්ද දැනෙන්නේ? මම වචන නෙවෙයි දැන්නේ හොයන්න හදලා. ඊළඟට ලලකන් සෑස්තරේ හා මහත්යගෙන නෙවෙයි මායයක් දීම කියන සිද්ධිය කියන්නේ. නෑ ආසාව නෙවෙයි. ඒ වෙලාවේ මොකක්ද තමන්ට දැනුනේ? ආසාව කියලා වචනයක් කියන්නේ තමන්ට දැනෙච්ච දෙයක් කියන්නේ. සතුටක් කාලත සතුට කියන එක කොහමද අපි තේරුම් ගන්නේ? අහිනා වුණාද? නැත්නම් ප්‍රබෝධයක් වගේ නේ? පිරිලා ගියතර නේ? එහෙමද? එහෙමද? දැන් සතුට කියන එක දැනෙන්නේ මේ විදිහට. තරහ කියන එක දැනෙන්නේ අර විදිහට. රාගය කියන එක දැනෙන්නේ මේ විදිහට. ලයිකනි හැපිලා ඉස්කෝල කාලේ ගිහින් හාස්‍ය කරවල තියෙනවා. හැපිච්ච වෙලා, ඇක්සිඩන්ට් වෙච්ච වෙලා. ඒ වෙලාවේ දැනුනේ කොහොමද? ඒ වේදනාව. ඔව් ඒක හරි. ඒ දැක්කේකනේ. මං හන්නේ ඇටි වෙනේ. දැන් ඒ ඇතිවෙන හැඟීම මොන විදිහටද දැනෙන්නේ කියලා. ඒකේ අනිත්‍ය බව දකින්න එක, ඒකේ සත්‍ය දකින්න එක නෙවෙයි මම කියන්නේ. අර හැප්පිලා ලේ ගලනවා, කකුල රිදෙනවා, දැන් ඒ වෙලාවේ මොන වගේ හැඟීමක්ද ඒ කියන්නේ හිතේ වේගවත් කලබලයක්. පැටි ගැනීමක්, කලබලයක්, බයක් ඔය වගේ දේවල් ගොඩක් තිබ්බනේ නේ. ඒ තමයි මේ පරිසරය. ඒ තමයි යාගේ පරිසරය. මේ තමයි මෙයාගේ පරිසරය. මේ තමයි මේ මහත්යගේ පරිසරය. අර තමයි අරගේ තරහ ඇතුණාම පරිසරය. පරිසරය කියන්නේ ඒ හැඟීම ඇති වෙන වෙලාවේදී සිද්ධ වෙන සිද්ධිය. ඒක කොටස් දෙකකට මම වෙනස් වෙන් කරනවා. සිද්ධිය කොටස් දෙකයි. මට තේරුණා දැන් ඔය කියපු දේවල් එක්ක සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා. භෞතිකව හදගස්ම වැඩිවීම නේ, ඒ ශරීරයේ සිද්ධ වෙන සිද්ධිය. ඒ වගේම ආධ්‍යාත්මික වෙනසක්, තමන්ගේ ප්‍රබෝධයක්, පිල්ලීමක්, ඒ කියන්නේ හිතේ විඩාවක්, වෙහෙසක්, ඒ විදිහට නොයෙකුත් විදිහට වෙනස් වීමක් තේරලා තියෙනවද නැද්ද? භෞතික ආධ්‍යාත්මික. ආධ්‍යාත්මික කියන ගැන ඇතුළේ
භෞතික ආධ්‍යාත්මික කියන දෙක මම පාලියෙන් කියනවා. රූප නාම අපි කියන ලේසි වෙන නාම රූප. එතකොට අර ඇති වෙන හැඟීම ඇති වෙන දැනීම අභ්‍යන්තර වෙනසත් එක්ක අපිට තේරෙනවා භෞතිකත්වය ඒ වගේම ආධ්‍යාත්මීය දෙකේ වෙනස්කම් පරිසරයක් විදිහට අපිට තේරෙනවා. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ රාගය ඇති වුණාම තරහ ඇති වෙනකොට ඇති වෙන කලින් මම මේ කියන්නේ ඇති වෙන අවස්ථාවේදී ඇති වෙන්න කලින් ඇති වුණාට පස්සේ කියන මේ ස්ථාන තුනේදීම තමන්ගේ භෞතික වෙනසක් ඒ වගේම ආධ්‍යාත්මික වෙනසක් සිද්ධ වෙනවද නැද්ද? ඒක තමයි කියන්නේ අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප. අර හදාගත්ත අයිතිය ගත්ත මමත්ව මම හදාගත්ත අර සංකල්ප ටික නිසා මගේ රූපකායත් නාමකායත් දෙකේ වෙනස්කම් ඇති වෙනවා. තේරුණාද? දුර්ගුණ ප්‍රශ්නයක් විභාගේ පාස්ට් එක වෙනවා. මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? නිකම් පාස් කරලා නෙමෙයි ලංකා පළවෙනි ඇරෙන්නේ. මොකද මොන වගේ හැඟීමක්ද? හා? අබරකින් නිදහස් වුණා වගේ දැනෙනවා. තව මහත් විභාගේ පාස් වෙන්නේ නැහැ. ඒ පහත්ක වෙලාවෙදි පහත්ක වෙලාවෙදි ඒ කියන්නේ දැනගත්ත වෙලාවෙදි තමන්ගේ ඇති වෙච්ච මානසික තත්ත්ව සහ භෞතික තත්ත්ව. අනේ වන්දේ. තේරෙන්නේ නැහැ. ඒක කියාගන්න බැරුණා දැනනවා නේද? ඔය නාම රූප කියන එක වචන අයින් කරන්නේ. ඔය පරිසරය කියන එක තමන්ට කියා ගන්න බැරි වුණාට ඇතුළේ දැනවද නැද්ද? දැනෙනවා. ඒක නිසා තමයි ඒ පරිසරය ගැන මට කියා ගන්න තේරෙන්නේ. කියලා දෙන්න තේරෙන්නේ. ඒක තම තම නැනපමනේ දැනගන්න. වැරදිද? දැනගත්තට පස්සේ කරන්න දේ මම පස්සේ කියන්න. දැනට තේරුම් ගන්න තමන්ගේ අභ්‍යන්තර සහ භෞතික මේ වෙනස්කම් ඇති වෙන විදිහ තේරුම් ගන්න ඕනේ. විවිධ විවිධ චිත්ත වේගක් එක්ක හිතට ඇති වෙන දේවල්. උඩ මෙන්න මහාන්ත කොච්චර කාලද? කොච්චර? හා? මාස පහක්. ඒක 13ද වයිද? 14. මහානෙච්ච දවසේ මොන වගේ හැඟීමක් දාන්නේ? කියන්නවද? මහානෙච්ච වෙලාවට මොන වගේ මහානෙච්ච වෙලාවට මොකද හිතන්නේ? ඇලෝ මොනවද හිතන්නේ කිය? හ්ම්? මම හිතුවේ සතුටේ දරාද දුකේ දරාද? සතුටේ දරා මහන්සි වෙලා බය හිතුන්නේ නැහැ. සතුටේ දරා කියලා කියන්නේ කොහොමද? දැන් සතුට කියන්නේ වචනයක් නේ. ඒ වචනේ කොහොමද අපි දකින්නේ? කොහොමද සතුට කියන එක අපි තේරුම් ගන්න සතුට කියන්නේ? ආ හිත නිකන් පිපිලා වගේ. තව දෝර ගලනවා වගේ නේ. දැන් කඳුළු ඉනාවක් ඇස්සල කඳුළු සමහරවල් තියෙන පුළුවන්. ඒක සතුට කියන එකට හැඩයක් තියෙනවද නැද්ද? කිනකේ හැඩයක් තියෙන. ඒ හැඩේ තමයි අර පරිසර. ඒක රාගයට හැඩයක් නැද්ද? අය තමයි අර පරිසර. තරහට හැඩයක් නැද්ද? හැබැයි මම අහන්නේ ඔය හැදේ හැමෝටම සමානද? මෙයා තරහ ඇති වෙන අවස්ථාවේදී ඇති කරගන්න පරිසරයයි මෙයා තරහ ඇති කරගන්න අවස්ථාවේදී ඇති වෙන පරිසරය සමාන වෙන්න පුළුවන්ද? සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පැහැදිලිව බලගන්න මේ කියන්නේ. එතකොට අපි මේ පරිසරය තේරුම් ගන්න. දැන් බලන්න එළිය දිහා බලලා කියන්න වහීද නැද්ද? කොහොමද වහීද කියන්නේ?
ඌලඟ තදින් එනවා පරිසරය අතුරුයි ඒවත් එක්ක වහීවි කියලා කියනනේ. එතකොට දැන් ඔය තරහ ආසාව වෛරය ඊර්ෂ්‍යාවේ හැම අවස්ථාවකදී හොඳ පැත්ත නරක පැත්ත කියන එකේ පරිසරය තේරුම් ගත්තනම් ඔය පරිසරේ හැදීගෙන එනකොටම අපිට දැන් තේරුම් ගන්න පුළුවන් ඊළඟට මට ඇති වෙන්නේ මොන වගේ සිතක්ද. එහෙම තේරුම් ගන්න බැරිද? අද අදවසට වටීද නැද්ද කියලා අපිට දැන් කියන්න පුළුවන්. බත් එක්ක ඇවන්නේ. අනකට බලවත්. දැකගම මහන්දම ඔය තුනේ රස කියලාද රස නැතුවද කියලා. සාමාන්‍ය හිතියට උපයෝගයක් කියලා. රස ඇති කියලා එතනත් රස නැතිවද කියලා. හ්ම් රස ඇති කියලා කිව්වා. එහෙම හිතුනේ මහත්තයා මොන වගේ දේවල් නිසා? හ්ම් රස ඇති කියලා හිතුනේ මොන වගේ දේවල් නිසා? හ්ම් කැමතිප මොන දේ මොන මොන දේවල් නිසාද රසයි කියලා හිතුනේ? රස ඇති කියලා හිතුනේ. අපේනමද? අමගත පෙන්න අගොස් වැදුනේ සුවඳා. පාලු ඇන්දේ අවුමිස් හොද්දට එහෙම පේන්න තිබ්බා. තවත් මේ බණද? ඔව් බණ තමයි. තවත් කරවල දැකලා ආසිතුන්නේ නැහැ. ඇයි ඒ? ගොඩක් කරවල තිබුණා. කරවල වැඩි වෙනදා ආරදෙන්නා. තවත් ඈ උණු වැඩි. උණු හොඳට උණුවට තිබ්බවත් ටික. තවත් තාවන වගේ අපපඩන් දීප කරස් ගෑවද? පපඩන් වල වෙන මොනේ? ඇටි ඒවත් එක්ක මේ කෑම හොඳයි කියලා හිතුණා. හිතට කෑවනේ. කන කොටක් හොඳයිද? අර හිතපු තරම් හොඳයිද? ආයතපු තරම් හොඳයි කියන අය දෝස්ස. හා අද බලන්න හිතපු තරම් හොඳ දෙන්නේ නැහැ කියන අය දෝස්ස. ඇයි හොඳ තිබ්බේ නැත්තේ? මොනවද වෙනස්ක? හිතේ මොකද්ද? හා හරවල වල අමුතු රසක් ආපු නිසා අනේක කරා. එහෙම හිතුණාද කන්න කලින්? කන්න කලින් හිතුවේ හොඳයි කියලා හොඳ නැහැ කියලා. හොඳට ඇති කියලා නේ. හා දැන් හොඳට ඇති කියලා හිතාගෙන කනකොට හොඳට තිබ්බේ නැත්තම් මොන වගේ හැඟීමක් දාලා? එහෙම මොකද නැත්තේ නේ? හොඳයි කියලා ඉඳාගෙන කනකොට හොඳ නැත්තම් මොකෝ හිතෙන්නේ? එතකොට අර මුලදී හොඳ නෑ කියලා හිතාගෙන කනවා වගේද නැත්නම් ඇත්තටම පාවෙනවද? මුලදී හොඳ නෑ කියලා හිතාගෙන කෑවොත් හොඳ නැත්නම් ඒ පාවීමයි හොඳයි කියලා හිතලා හොඳ නෑ කියලා පාවීමයි සමානයි. ඒ මොනවා කියවෙනස? ඒක හරියට මේවත් මිනිය හොඳ නැති මිනිහෙක් කියලා දැනගට බඳින එකයි හොඳ මිනිහෙක් කියලා හිතාගෙන බඳලා පස්සේ හොඳ නැහැ කියලා දැනගන්න එකයි සමානයි. මොකද වෙනස එතන තියෙන්නේ? දැනගෙන කරන එකේ දුක අඩුයි, නොදැන රැවටුනොත් දුක වැඩි. එහෙනම් පරිසරය හඳුනගන්නකොට පරිසරය නොහඳුනම හිටියොත් දුකයිද? ඒ දුකක්. ඒ ප්‍රශ්නේ නැහැ. පරිසරය හඳුනගෙන ඉඳලා වෙනස් වුණා. එතකොට ප්‍රශ්න. පරිසරය අඳුනන අඳුනන ඒකම සිද්ධ වුණා. හා එතකොට ප්‍රශ්න. පැහැදිලිද? ඒ කියන්නේ රාගය කියන එක සාමාන්‍ය ධර්මය දන්නේ නැති කෙනෙක්ට ප්‍රශ්නයක්ද? තරහ කියන එක ධර්මය දන්නේ නැති කෙනෙක්ට ප්‍රශ්නයක්ද? සිහියෙන් ඉන්න තේ කෙනෙක්ට ප්‍රශ්නයක්ද? කිව්වද? රාගෙ ප්‍රශ්නයක්ද? තරහ ප්‍රශ්නයක්ද? එයාට ඒක හොඳයි. එහෙම මිනිස්සු නැද්ද? රාගය හොඳ මිනිස්සු නැද්ද? හොඳයි කියන මිනිස්සු? දැන් මේක ප්‍රශ්නයක් වෙන්නේ මොන අවස්ථාවේද? රාගය ප්‍රශ්නයක් වෙන්නේ මොන අවස්ථාවේද? රාගය හොඳ නැති බව දැනගෙන රාගය
ගැන සොයන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් කාගේ හොඳයිද නැද්ද? හා? දැන් උපාසකම්මට ඇති වෙනවා වේගෙන් හදවත ගැහෙස. ඊට පස්සේ උපාසකම්මට හිතේ වෙනසක් ඇති වෙනවා. දැන් මේ යන්නේ ආසාව පැත්තට කියලා හිතමු. එතකොට උපාසකම්ම උත්සාහ කරන්නේ මොනව කරන්නද? වැඩ කරනවා. ආ ඒක නවත්තන්න. ඒක දැනගන්නකොට එයා උත්සාහ කරන්න මොකක් කරන්නද? නවත්ත ගන්න පුළුවන් වුණා හොඳයි. බැරි වුණා සතුටුද දුකයි. මම කියන්නේ මේ ලෝකේ කාටවත් පරිසරේ දැනගත්ත කියලා රාගය නවත්ත ගන්න හම්බෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? මොකද කිව්වේ? පරිසරේ දැනගත්ත කියලා. දැන් උපාසකම්මට තරහ ඇති වෙනවා. තරහ ඇති වෙන අර වගේ හැඟීම් නැති වෙනවා. උපාසකම්ම ඔක්කොම හැඟීම් ටික දැනගෙන දැන් ඒක නවත්තන්න හදන. නවත්තන්න හදනකොට ඒක නවතිනවා. නවතින්නේ. ඒ වෙලාවට తాවකාලිකව නවතීවි. කොහෙන් හරි ඒක පිට කරගන්න. ඒක වෙන සිතිවිල්ලකින් හරි පිට කරගන්න. වෙන විදියකට හරි ඒක පිට කරගන්න. ඒක නිසා එතනදි කරන්න ඕන එකම දේ ඒ වට පිටාව තේරුම් අරගෙන නිහඬ වීම විතරයි. මොකද කරන්න ඕනේ? වට පිටාව තේරුම් අරගෙන ඕන දැන් තරහ එන්න හදන්නේ. මොන තරහ එනවා? තරහ ඕනාව. පැහැදිලිද? තේරුණා. දැන් මේ මෙතන මිදිවල්ල. ආයෙ මිදිවල්ල. මිදිවල්ල තියෙනවද? මිදිවල්ලට තියෙන්න දෙනවා අපි. මිදිවල්ල වෙනස් කරන්නේ නැහැ. හැබැයි මිදිවල්ල මිදි කීයක් තියෙනවා? මිදි මොන පාට මේ කෝඳුර කීයක් වහනවා? මිදි වල්ල ගැන හොයනවා. ඒ වුණාට මිදි වල්ල අපි අයින් කරන්නවත් මෙතනම තියාගන්නවත් හදන්නේ නැහැ. තේරුණාද? තේරුණාද? හා? ඉතින් අදට නායක වෙනවා. නයාව එලවන් දඟලන්න යන්න එපා. එලවන්න දඟලට සමහර වෙලාවට නයා කෑවොත් ලොකු ප්‍රශ්නයක්. උපාසකම් මඩ කරන්න තියෙන්නේ පොටුවක් උඩට නැගලා කරුවරණ ටෝච් එකක් අරගෙන නයාගේ ඔළුවට ගහලා බලාගෙන ඉන්න නයා කොහෙද යන්නේ කියලා. පැහැදිලිද? නයාව එලවන්න හදන්න එපා. මොකක්වත් කරන්න යන්න මොකද? පුටුවට නැක්කත් තමයි. පුටුවට නැක්කත් කමක් නැහැ. ටෝච් එක නැහැ නේ, අල්ලගෙන ඉන්නේ. නයා කකුල් දෙක වටේ එතිලෙ 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 යාවි. නෑ නෑ මුකුත් අත ගන්න යන්න එපා. ආ? ආ? ටෝච් එක ඔළුවට ගහන්න නෙවෙයි කිව්වේ, ටෝච් එක. ටෝච් එකෙන් ඔළුවට ගහන්න නෙවෙයි කිව්වේ. ඒකම සිහිය. සිහිය තියාගන්න. පැහැදිලිද? ඇතුල් වෙන අවස්ථාවේදී, ඇතුලේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී, ඇතුලෙන් පිට වෙන අවස්ථාවේදී මොකද කරන්නේ? සිහිය පවත්ව ගන්න. වෙනස් කරන්න වෑයම් කරන්නෙම තමන්ගේ මෝඩකම නිසා. කවුරු හරි හිත පාලනය කරන්න හදනවා කියන්නේම එයා ඉන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? ආ? අවිද්‍යාව. යම් කෙනෙක් හිත කෙලෙසුන්ගෙන් මුදවන්න හදනවා කියන්නේම එයා ඉන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවේ. යම් කිසි කෙනෙක් රාග, ද්වේෂ, මෝහ හිතින් තුරන් කරන්න හදනවා කියන්නේම එයා ඉන්නේ විද්‍යාවේද අවිද්‍යාවේද? එයා ඉන්නේ අවිද්‍යාවේ. සම්බර වුණා කියන්නේ
අවිද්‍යාව කියන්නේ නොදන්නකම. නොදන්නකම කියන්නේ මොකක් නොදන්නකමද? සත්‍ය නොදන්නකම. මොකක්ද ලෝක සත්‍ය? සබ්බේ ධම්මා අනත්තාති. මොකද අනත්ත කියන්නේ? අත්ත නෙවේ, මම නෙවේ. අයිති කරගෙන තියාගන්න බෑ. අපි කැමති විදිහට වෙනස් කරගන්න, අපි කැමති විදිහට පවත්ව ගන්න බෑ. එනම් හිත අපි කැමති විදිහට වෙනස් කරන්න යනවා කියන්නේ, අපි කැමති විදිහට පවත්ව ගන්න යනවා කියන්නේ, හිත අයිති කරගෙන තියාගන්න යනවා කියන්නේ ඒක විද්ධාවද අවිද්ධාවද? හිතේ කෙලෙස් අයින් කරන්න යනවා කියන්නේම හිත පාලනය කිරීමක්ද නැද්ද? පාලනය කරන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? පාලනය කරන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? පාලනය කරන්නේම අවිද්‍යාවෙන්. විද්‍යාවෙන් කරන්නේ පාලනය කිරීම දෙහැවීම. බලනවා අපි දෙයක් අයිති තියනකන් තමයි අපි හිතන විදියට තියාගන්න හදන්නේ. ළමයා උපාසකම්ම හොඳින් තියාගන්න හදන්නේ කාගේ ළමයාද? මගේ. වෙන ළමයෙක් කැවිලා දඟලනකොට උපාසකම්ම ඕනාට වැඩි උත්සාහ කරනවද ඒ ළමයා තියාගන්න හොඳින්? නෑ. හැබැයි උපාසකම්මගේ ඉස්කෝලේ, දහම් පාසලේ, පන්තියේ ළමයි ටික හොඳින් තියාගන්න හදනවද නැද්ද? ඇයි ඒ? ඒ මොහොතේ ළමයා ළමයි ටිකේ අයිතිය කාටද තියෙන්නේ? උපාසකම්මට. නෑ, අපි අයිති කරගන්න තාක්කල් තමයි පාලනය කරන්නේ. උපාසකම්මගේ මහත්යෙන් නෝනා ඉන්නවද? උපාසක මහත්යෙන් නෝනව මහත්ය පාලනය කරනවා. ඇයි? ඒක මට අයිති වැඩ නෙවෙයි. පාලනය කරන්නේ අයිතියක් තියෙනවා නන්ද නැත්නම්ද? මහන්නේ හිතේ ඔබට අයිතියක් තියෙනවද? නැහැ කියන යතුස්සන්. හිතේ අයිතියක් නැහැ කියන යතුස්සන්. හිතේ අයිතියක් නැහැ කියන යතුස්සන්. හිතේ අයිතියක් තියෙනවා කියන යතුස්සන්. දෙකට වෙන්න නැති අය කොටයි. හත්තිය මගේ හැරලා ඉන්නවද? එහෙම එපා. බයි නැහැ. මේ මේ ප්‍රශ්න අහන්නේ මේ මං කිව්ව මම මේ අමාරුයි දාන්න හදන්නේ කියලා. තමන්ගේ හිතට අනුව කියන්නේ. ඔව්. එතකොට හිතට අයිතියක් තියෙනවද නැද්ද? හැමදේම නේ මං අහන්නේ. හිත උපාසකම්මට අයිතිද නැද්ද? අයිති කියන්නේ අතෝස. අයිති නැහැ කියන අතෝස්ස. ඇයි උපාසකම්ම අයිති කියන්නේ? මං කියන දේවල් මද මගේ හිත කරන්නේ? මං හිතන්නේ නැති දේවල් කරන්නේ නැද්ද? තමාලට මම හිතුවත් ඒක නොකර ඉන්නේ නැද්ද? මම කැමති හිත මේ විදියට තියෙන්නේ උනට ඒ විදියට හිත ඉන්නවද? කාන්දරංග දේශනාව තුළම හිත පිහිටවන්න මම කැමති. ඒ උනාට හිත දේශනාව තුළම පිහිටලා ඉන්නවද? ආපි යනවා කියන්නේ ඉන්නවද? උපාසකම්ම කියන විදියට හිත ඉන්නවද? ඉන්නවනම් ගැටයක් නැහැ. ඉන්න අයත් උසන් තමන් කියන විදියට තමන් ගිහින් ඉන්නවද? දැන් පස්සෙන් අපිට පුළුවන් රාගෙ හිතෙන් අයින් කළා දාන්න. සදාටම අයින් කළා දාන්න පුළුවන්. ආ ඒක තමයි. දැන් බලෙන් ගන්නවා. කණෙන් ඇදලා තියාගන්න. ඒ කියන්නේ අයිතිද? අයිති නම් ඉතින් තියාගන්න පුළුවන් දෙයක්ද? මට ඕන විදියට ගන්න බලවම උනාට මට ඕන විදියට තියාගන්න බලවම. නැවත 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 කරලා දිගටම තියෙන්න කවදා හරි. එහෙම හරි යන්න. දැන් මෙච්චර කල් කරා හරි ගියාද? අමාරු තමයි.
අමාරු ඇයි කරගන්න බැරි නිසා. අමාරු ඇයි මේ හිත තියාගන්න එක තැනක? හිත එක තැනක තියාගන්න අමාරු නේද? භාවනා කරනකම් ඉන්නවා. ආනාපානසතිය කරනකම් හිත එක තැනක තියාගන්නවා කියන එක. ඊරසේ ආයි නොකරපු ගම ආයි හිත තෝන් දෙක අනකලල් කරේ. ඒ ඇයි රෝදේ නැහැ? ආ හිත හීලන්නේ නැහැ. හීලන්නේ හිතේ අයිතිය අපිට නැහැ. පාලනය කිරීමේ හැකියාව නැහැ. හදිරද? දැන් වල් කම කියුවා හිත අපිට අයිති නෑ කියල. ඇයි අයිති නෑ කියල? ස්වාමිනාස අපිට අවශ්‍ය විදිහට සියල්ලම සිතෙන් කරගන්න බෑනේ. නැමෙන්නේ නැමෙන්නේ අපිට අවශ්‍ය සියලුම දේවල් වලට. ඒ නිසා සිතේ අයිති මට නෑ. සිතේ අයිති මට නෑ. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑ නේද? ඕන වගුලක් හිතිස්සේ. මට අයිති නෑද? එහෙම ඉන්න පුළුවන් දැක්ක එතකොට. දැන් ප්‍රශ්නය. හිත හරිදද? හිත හරිදි නැද්ද? මෙහෙමයි. හිත අයිති නැති වුණාට හිත කරන දේවල් නිසා ලැබෙන ප්‍රතිඵල විඳින්න වෙන්නේ මට. බලද? හිත අපිට අයිති නැති වුණාට හිත කරන මේ වැඩ නිසා ඒවට ප්‍රතිඵල විඳින්න වෙන්නේ කාටද? තමන්ට. ඒක නිසා අපි හිත අයිතියක් නැති වුණාට හිතේ ප්‍රතිඵල පිළිබඳව අපිට අයිතිය කියන්න වෙනවා අකමැත්තෙන් හරි. තේරුණද? හිත අයිති නැති වුණාට හිත කරන වැඩ ගැන වග කියන්න වෙනවා. ළමයා අයිති නෑ තමයි පාඩකම්මට. ඒ වුණාට මේ ළමයා කරන වැඩ නිසා බැනුම් අහන්නේ කවුද? අම්මා. මේ අම්මට කියන එක මතක්ද? ඒක ළමයා අයිති නෑ තමයි. ඒ වෙනකොට ළමයා කරන වැඩ නිසා තමන්ට බලපෑමක් වෙනවද නැද්ද? වෙනවද නැද්ද? මේ ඇහැ උපදකමට අයිති. ඒ වුණාට ඇහැ කරන දේවල් නිසා බලපෑමක් වෙනවද නැද්ද? කන අපිට අයිතිද? අයිති නැති වුණාට අපිට පුළුවන් ද අත්හැරම ගන්න? ඇයි ඒ? කන කරන වැඩ නිසා අපිට බලපෑමක් වෙනවද නැද්ද? අර කුච්චුවට මෙන්නද උපහාසරට අයිතිද? අයිති නැති වුණාට හැදුන් නැත්තම් උපහාසරට වක් කියන්න වෙනවද නැද්ද? ඈ? වග කියන්නේ වෙනවා හරියට හැදුන් නැත්තම්. ඒ කියන්නේ අයිතියක් නැහැ තමයි. ඒ වුණාට ප්‍රතිඵලය අපිට විඳින්න වෙනවා. අයිති නැහැ විඳින්න වෙනවා. ඒක නිසා අපි මොකද කරන්නේ? අයිතිය නැති බව දැනගෙන ප්‍රතිඵල ඇති නොවීමට කටයුතු කරමු. මොකද කරන්නේ? පාලනය කරන්න යන්නේ නැහැ. අපි ප්‍රතිඵලයක් ඇති නොවන විදිහට තියාගන්න උත්සාහ කරනවා. හරිද කියන්නේ? කොහොමද ප්‍රතිඵලයක් ඇති නොවී පවත්වද? ප්‍රතිඵලයක් ඇති වෙන්නේ ඇයි හැම තිස්සෙම? කර්මයක් පහළ වෙන්නේ ඇයි හැම තිස්සෙම? ඈ? කර්මයක් සිද්ධ වෙන්නේ ඇයි? කර්මය සිද්ධ වෙන්නේ පළවෙනි දවසේ කියලා දුන්නා. ආසාව තරහ නිසා. ආසාව තරහ ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. නොදන්න කම නිසා. ඒකයි නයාට අපිට අපි ඇතුළට එන්න දීලා ටෝච් එක ගහන්නේ. නැත්නම් නයාට ඇතුළට එන්න දීලා ඕන වෙලාවක යනකම් ඉන්න තිබ්බා. ඒ වුණාට නයා කරන වැඩ නිසා අපිට බග කියන්න වෙනවා. ඒ නිසා තමයි අපි ටෝච් එක ගහන්නේ. හිතේ අයිති නැතුණාට හිත ගැන අවධානයෙන් ඉන්න වෙනවා. ඇහි අයිති නැතුණාට ඇහැ ගැන අවධානයෙන් ඉන්න වෙනවා. මේ මිදිවල්ලේ අයිති නැතුණාට මට මිදිවල්ල ගැන අවධානයෙන් ඉන්න වෙනවා. ළමයා මට අයිති නැති වුණාට ළමයා ගැන අවධානයෙන් ඉන්න වෙනවා. අවධානය එකක් අයිතිය තව එකක්. අයිතියට අරගෙන අවධානයෙන් හිටියොත් සතුටු විඳ දුකයිද?
වෙහසක්. ඕගොල්ලෝ හදන්නේ හැමදෙස්සම හිත අයිති කරගෙන අවධානය යොදාන. අයිති කරගෙන අවධානය දානකොට මොකෝ වෙන්නේ? මම කවුරුන්ද වන්දනේ ආයි ගන්න. ආයි කරනවා ආයි. ආයි යනවා ආයි ගන්න. මේ හිත කිතන විදියට තියෙන්නේ? එක හිතනවා මේ ක්‍රමේ වැරදි වෙන ක්‍රමයක් භාවිතා කරනවා. රාවල් හාමුදුරුවෝ යනවා. එයා ගාවට ගිහිල්ලා බලනවා කරලා. ඒක හරියන්නේ. ඒ කියන්නේ ආමතුරු වැරදි ක්‍රමේ වැරදි. වෙන කෙනෙක්ගෙන් කරලා බලනවා. ඒකත් කරලා බලනවා. නෑ ඒත් හරියන්නේ නෑ. කරනවා 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 එක එක මඟුල් කරනවා. ඒත් එකක්වත් හරියන්නේ ප්‍රශ්න තියෙන්නේ කරන දේ තුල නෙවෙයි. අර අයිතියක අරගෙන අවධාන දාන්න යන්නේ. අවධාන දාන්න. හැබැයි අයිතියක් කියන්නේ නේද? හිත දිහා බලන් ඉන්න. හිතගෙන අයිතියක් නැතිව. එතකොට හිතේ ඇති වෙන දේවල් ගැන ප්‍රශ්නයක්ද? මෙහෙම හිතමු. දුවන මහතේ දුවන්නේ. කාගේ කවුතත් මහතේ නේද? දැන් මහත්යාගේ දුව. ගැන මහත්යා හොයනවා. නේ වෙනවනේ අවධානයෙන් ඉන්නවනේ අයිතියට අරගෙන අවධානයෙන් හිටියොත් අයිතියක් නැතුව අවධානයෙන් හිටියොත් කියන දෙපැත්තෙන් මම උපමා දෙකක් කියනවා මාත්‍යවන් දැන් දුවගෙන අවධානයෙන් ඉන්නවා අයිතියක් නැතිව අපි තුම වෙන ළමයෙක් ගැන අවධානයෙන් ඉන්නවා කියලා වෙන මෙයාගේ වයස වෙන දුවෙක් ගැන පොඩ්ඩක් බලන්න කියනවා උපාසක මහත්යට ඒ අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් උපාසක මහත්ය බලනවා ඒ ළමයා ගැන බලනවා කොහොමද වැඩ කරන්නේ ආරම්භ කරනවා. දකින්නවා උපාසක මාත්‍ය වෙන කොල්ලෙක් එක්ක මෙයා අයිස්ක්‍රීම් කපා ඉන්නවා. දැන් මොකෝ වෙන්නේ? මාත්‍ය රිදෙනවද? හිත රිදෙනවද? නැහැ. මාත්‍ය හැබැයි දැනගන්නවද නැත්නම් මෙයා වැරදි පාරේ යන්නේ කියලා? ඒ වුණාට හිත රිදෙන්නේ ඇත්ත දැනගත්තට හිත රිදුනේ හැබැයි මේකෙල්ල වෙන කොල්ලෙක් එක්ක අයිස්ක්‍රීම් කපා ඉන්න කොල්ලෙක් තැන්කට වෙලා. දැන් මහත්තයා දකින්නවා. එතකොට මොකද වෙන්නේ? දකින්නවත් දකින්න වැඩේ සිද්ධ වෙනවත් එක්ක මොකද වෙන්නේ? හිත ඒ කියන්නේ අවධානයෙන් ඉන්නකොට අයිතිය දාගෙන අවධානයෙන් හිටියොත් වේදනාවල් ඇති වෙනවා. අයිතියක් නැතුව අවධානයෙන් හිටියොත් වේදනාවල් ඇති වෙන්නේ නැහැ. හිත ගැනත් එහෙම තමයි. හිත අයිති කරගෙන හිත දිහා බලාගෙන හිටියොත් හිතේ ඇති වෙන වෙනස්කම් නිසා අපිට විඳවන්න වෙනවා. ඒ කියන්නේ හිතට මොන අරමුණ ආවත් මොන වගේ සිතුවිල්ලක් ආවත් මොන වගේ දෙයක් පහළ වුණත් ඒක ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් කියන්නේ ඇතුස්ස. ඒ ප්‍රශ්නයක්ද? අත්පසාරී දෙවිලක් අවශ්‍ය එක අයිතියද ගත්තොත් මේ ප්‍රශ්නේ අරමරස් මගේ නෙවෙයි නම් මට කොහොමද මගේ සිද්දට එන එක තමයි ප්‍රශ්නේ. හිත මම නෙවෙයි මගේ නෙවෙයි. පැහැදිලිද? හිත මගේ කරගෙන බලාගෙන හිටියොත් ඔබට අවධානය දාගෙන ඉන්න ගමන් බෙහෙතටපත් වෙන්න වෙනවා. මගේ කරගන්න නැතුව බලාගෙන ඉන්න කියලා කියන්නේ කිසිම දෙයක් හිතන්නේ නැතුව වෙනස් කරන්නේ නැතුව වහන්නේ නැතුව හැදෙන්නේ අයිති කරගන්න නැතුව ඔහේ බලාගෙන ඉන්න ආරම්භන වෙනවා. ආරම්භන වෙනවා ආරම්භන වෙනවා අයිති කරගන්න යන්න එපා. අකරණන් කියන්නේ පව නොකර ඉන්න.
පෞසිද්ධ වෙන්න ඕන. කටින් කතා කළොත් ඇඟෙන් ක්‍රියා කරනවා. පෞසිද්ධ වෙන්න කොහොමද? කටින් කතා කළොත් ඇඟෙන් ක්‍රියා කරනවා. හිතුවත් පවුද? අකුසල. හිතුවත් මොනවද? අකුසල. කතා කරොත් ක්‍රියා කරොත් පවු. හිතන එක අකුසල. කතා කරන එකයි ක්‍රියා කරන එකයි තමයි පව්. ප්‍රාණ දාතේ සිද්ධ වෙන්න සිටීම ප්‍රමාණවත්ද? නෑ. මරන්න වෙන. මැරුවේ නැත්නම් ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්නේ. පාප කර්මයේ සිද්ධ වෙන්නේ. හැබැයි ඒක සිටීම තුළ ඇති වෙන අකුසල ධාමය අකුසල ටික තියෙනවද නැද්ද? අකුසලයේ පවය කියන්නේ එකක්ද දෙකක්ද? අකුසලයේ පව කියන්නේ දෙකක්. පව කියන්නේ ටිකක් ප්‍රබලයි. අකුසලය කියන්නේ හැමදෙස්සෙම ඕගොල්ලොන්ගේ හිතේ තියෙන එක. දවසේ අරමුණු 100ක් ගත්තොත් 99ක්ම කුසල දකුසල. හැබැයි පව නෙවෙයි. පව බවට පත් වෙන්නේ අකුසල අරමුණ ක්‍රියාත්මක කරොත්, කටින් ක්‍රියාත්මක කරොත් කයින්. සිතුවොත් සිතින්. ඔව් පාද කම්මායෙන් මේ මව සතු මරන බලාපොරොත්තු වෙන්නේ දැම්මනම් අනිවාර්යෙන් පව්. සතු මරන බලාපොරොත්තු වෙන්නේ දැම්මනම් පව්. ඒක මට පවුද නැද්ද කියලා මට එළියෙන් නම් කියන්න බෑ. තමන් තමයි දන්නේ ඒක මොකක්ද කියලා. තමන්ගේ සිතේ තරහ, තමන්ගේ සිතේ මරණ අවශ්‍යතාවයක් තිබ්බනම් ඒක පව්. තමන්ගේ මරණ අවශ්‍යතාවයක්වත් බලාපොරොත්තුවක්වත් තරහක්වත් සිද්ධ නැත්තම් කුරුල්ලෙක් එතකොට අකුසල් පව නැහැ. අකුසල් අයිති කරගෙන ඒ ගැන දුක්ුණොත්, වෙහෙසුණොත්, වැළපුණොත්, ක්ෂෝභ වුණොත්, තරහ ගත්තොත් ඒව අකුසල්. පව් කියන්නේ වෙනම જાතිය. පව් කියලා කියන්නේ තමන් විසින් තමන්ටත් අනුන්ටත් තමන්ටත් අනුන්ටත් කියන දෙපිරසටම වැරැද්දක් සිද්ධ කළොත් කටින් හෝ ක්‍රියේ සිත්මෙන් කටින් හෝ ඇඟේ. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසිට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා භාසතිවා කරෝතිවා තතෝ නම් දුක්ඛමං වේති. අනේ කතා කරොත් ක්‍රියා කරොත් තමයි ඒක දුක බවට පත් වෙන්නේ. දැන් උපාසකම්මල ප්‍රශ්නේ ආවේ වෙන පැත්තකට ගන්නවද? උපාසකම්මා සප්ප පාපස්සකරණ කියනකොට පව නොකර ඉන්න, ඒ කියන්නේ කටින් ඇඟෙන් ක්‍රියාත්මක කිරීම නතර කරලා පුළුවන් තරම් කුසලය වඩන්න. එතකොට අකුසල් ඇති වෙන ප්‍රවණතාවය අඩු වෙනවා. මිස අකුසල් නොකර ඉන්න කියන්න බෑ. පැහැදිලිද? අකුසල් නොකර ඉන්න කියන්න බැරි. අකුසලය කියන්නේ අපි හිතලා කරන එකක් නෙවෙයි, අපේ හිතට එනවා එක නත්ත. රාගය, ද්වේෂය, මෝහය කියන එක හිතට එනවා. ඒ තුල අපි කුසලයේ පුහුණු කරනවා. මොකක්ද කුසලයේ පුහුණු කිරීම කියන්නේ? ඡාගෝ ඒ සිත අතහැරීම, පටිනිස්සංගෝ ඒ හිතර නොබැදීම, මුක්ති ඒකට ඒකෙන් නිදහස් වීම, අනාලයෝ ඒහා නො ඇලීමක් ඇති වරදුනා කියන්නේ. ඡාගෝ
ඒ ඇතිවෙච්ච සිත අතහරලා දාන්න ඕනේ. පටි නිස්සග්ගෝ නැවත නැවත ඒ සිත ගන්නෙ නැතුව ඉන්න ඕනේ. මුක්තියේ නිදහස් වෙන්න ඕනේ සිතෙන්. අනාලයෝ ඒ සිතත් එක්ක ඇලෙස් නැතුව ඉන්න. ඒ කියන්නේ හිතට හිතේ පාඩුවේ තියන්න දෙන්න කියලා. උපාසකම්ම හදන්නේ මේ මල් අතහැරලා දාන්න. මල් අතහැරලා දාන එක පැත්තකින් කියලා හිතේ ඇති වෙච්ච මල අතහරින්න. හිතේ ඇති වෙච්ච මල අතහරින්නේ කොහොමද? හිත අතහැරලා. හිත අතහරින්නේ කොහොමද? හිත අල්ලගන්න නැතුව ඉන්නවා. අල්ලගන්න නැතුව ඉන්නේ කොහොමද? හිතට අයිතියක් නොකිය ඉඳලා. තණ්හාවෙන් බැදෙන්නේ අයිතියට අරගෙන අල්ලගත්තොත් තමයි බැදෙන්නේ. වෙනවද කියන්නේ? දැමෝ නාම රූප හැදුණානේ. වෙනස් වුණානේ. දැන් මම කිව්වා අවිද්‍යාව නිසා සකස් කරගෙන සකස් කිරීමත් එක්ක මමත්වයක් එකතු වෙලා මොකද කරන්නේ? භෞතිකයි ආධ්‍යාත්මිකයි වෙනසක් ඇති කරගන්නවා. නාම රූප වෙනසක් ඇති කරනවා. නාම රූප පත්‍ය මොකද? සලායතන. සලායතන කියන්නේ ආත්ම එතන තමයි ආයතන හයට අපි එන්න ඕන අවස්ථා. හැදෙද? මෙන්න මේ වෙනස්කම එක්ක අර උපාසකම්මට ඇතිවෙච්ච හැඟීම. තරහ කියන හැඟීම. අර මිනිස්සයා කරපු දෙක දාගෙන ඇතුළට එනකොට උපාසකම්මගේ ඇතුළේ ඇතිවෙච්ච කැළඹීම. ඒ නාම රූප විපර්යාසයක් එක්ක උපාසකම්ම එනවා ආයතනවලට. මොනවද ආයතන? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ හයෙන් ප්‍රබල වෙන්නේ මොකක්ද? මොළය කියන ආයතනේ ඉඳන් උපාසකම්ම මතක් කරනවා, මතක් කරනවා, මතක් කරනවා. මොනවද? බිම්බිසාර රජුගෙන් කතා. එහෙම ලුමුදා කතා. මෙයාට මේක තමයි වෙන්නේ. මොකට තේරෙන්නේ නැත්ද මේක? අනම්මන 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 බොහෝ දේවල් මොලෙන් කරනවද නැ? ආ මොලේට ඇවිල්ලා ඒව කරනවට කියනවා පස්. ඊට පස්සේ වේදනා. ඊළඟට වේදනා සංහාව උපාදානේ භව. අනදැ යක්ෂ භව හදාගත්තා. එක්කෝ රාග භවය හදාගත්තා, තිරිසන් භාවය හදාගත්තා. තමන් තුළ අර විවිධ විකාර භාව හදාගන්නවා. රාග ද්වේෂ මෝහ කියන භාව හදාගෙනවා. හදාගෙන උපාසකම්මගේ අර පපුවේ ගැස්ම වැඩි වෙනවා, වෛරය ඇති වෙනවා, කටින් පිට කරනවා. දැන් එයා ඉන්න තැන කරම කොතනද? අපායයි. තැන කරම හිට අර පොඩ අද ගැස්ම වැඩි වෙවි ආසු එක අපායම බවට පත්දලා ඔන්න කඩාගෙන ඇස්රතු කරගෙන ඔන්න දැන් බයින්න පටන් ගන්න තැනකට ඇවිල්ලා තියෙනවා. භවපත්‍ය ජාති ජාති ඔන්න ඉපදෙනවා. ඊළඟට ජරා ව්‍යාධි මරණ ඒ වරනවා. ඒ ජාති ජරා ව්‍යාධි මරණ ලබනාදී ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුභායස සම්භව. පැහැදිලිද? මේ කියන්නේ ඉස්සරහට වෙන දෙයක් ගැන නෙවෙයි. මේ මොහොතේ තමන්ගේ සිතිවිලි එක්ක ගමන් කරනකොට එය වෙනස් වෙවි යන තැනක් පිළිබඳ පටිසෝපාදය. මේවා හිමින් වෙනස් වෙවි යනවා. දැන් ඔය වචන දෙකන් යන්න එපා. එතකොට තේරෙන්නේ නැහැ පටිසෝපාද කියන්නේ මොකක්ද කියලා. මේක නිසා මේක කියලා හිතේ අර ස්ටෙප් බයි ස්ටෙප් එකට බැඳි කියලා අන්තිමට අපි
අසරණ බවට පත් වෙනවා, වේදනාවට පත් වෙනවා, දුකට පත් වෙනවා. හැබැයි ඒ ඔක්කොටම මූල නොදන්න කම. මොකක් නොදන්න කමද? අයිතියක් නැති බව නොදන්න කම. අනිච්ච දුක්ක අනත්ත. අනිච්චතාවය වටහා ගන්න ඕනේ, දුක වටහා ගන්න, දුක වටහා ගන්න ඕනේ, අනාත්මය වටහා ගන්න. එනම් මේ ලෝකයේ සියල්ල අනාත්ම බව දන්නේ නැති තාක්කල් තමයි මේවා වෙනස් කරන්න අපි බැහැ. වෙනස් කරන්න අපි දඟලන්නේ. තේරුණා කියන්නේ? ඒතකොට වෙනස් කර කර වෙනස් කර කර වෙනස් කර කර යන්න හදනක වෙහසක් නිසා අපි එදා ඉඳන් කරන්නේ වෙනස් කරන එක නවත්තලා තියෙන එක තියෙන සැටියේ දකින්න පුළුවන්. මොකද කරන්නේ? මුලින්ම දැනගන්න ඕනේ රාගය, ද්වේෂය, මෝහය ඕනම එකක් ඇති වෙන්න කලින් පරිසරය දැනගන්නවා. ඊට පස්සේ පරිසරයත් එක්ක ඇති වෙන ඒ හැඟීම දැනගන්නවා. හරිද? ඊපස්සේ ඒකත් එක්ක සිතුම් වචන ක්‍රියා හදමින් ගමන් කිරීම දැනගන්නවා. ඊට පස්සේ ඒකෙන් ඇති වෙන වෙහෙස, විඩාව, අපහසුතාවය දැනගන්නවා. ඊට පස්සේ ඇයි එහෙම වුනේ කියලා අපි දැනගන්න ඕනේ. එහෙම වුනේ අර මේ අල්ලගත් රූපය වෙච්ච සිද්ධිය අපි ඇත්තක් කියලා, සිත් වෙච්චම දෙයක් කියලා හිතාගෙන ඉන්න නිසා තමයි ඒ සිද්ධිය දිගට 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 අපි කෙලිච්චේ. මාලයක් ගෙනල්ලා දුන්නාම ලොකු සතුටක් ආවේ ඇත්තටම මට මහත්ය මාලයක් ගෙනත් දුන්නා කියලා හිතන් ඉන්නවා. මහත්ය මාලයක් ගෙනත් දුන්නා. එතන මොකක් දුන්නේ එහෙනම්? මහත්ය මාල ගෙනල්ලා දැම්මේ බෙල්ලටද හිතටද? ඒක මට පැහැදිලි කරන්න කොහොමද හිතට දැම්මේ කියන්නේ? අතින් ගේනවනේ හිතට දැම්මේ කියන්නේ. ඒක පැහැදිලි කරන්න ඕනේ. කොහොමද මාළේ හිතට දැම්මේ? දැන් බෙල්ල මාළයක් තියෙනවා කියන්නේ. බෙල්ලෙද තියෙන්නේ හිතේද තියෙන මේ මාළ? කියන්නේ බලන්න. බෙල්ලෙද තියෙන්නේ හිතේද තියෙන මේ මාළ? බෙල්ලෙද තියෙනවා. හිතේ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ බෙල්ලේ තියෙන එකද හිතේ තියෙන එකද? දැන් මම ওই බෙල්ලේ තියෙන එක මතක් කරනකන් හිතේ තිබ්බද? බෙල්ලේ තියෙන එක මතක් කරනකන් ඒක හිතේ තිබ්බේ නැහැ. දැන් හිතේ තියෙනවද නැද්ද? දැන් ඉතින් ඒක ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තියෙන්නේ බෙල්ලේ තිබ්බ එක නෙවෙයි. මහත්ය දුන්න එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට හිතන දාන්න. පරිවර්තන හරි හිතට දාගත්තාම වෙන්නේ ඒක නැති වුණොත් නේ, ඒක කැඩුණොත්, ඒකට මොනවා හරි වුණොත් විඳවන්න වෙනවද නැද්ද? ඒ මාළේ ගැන්නේ අපි හිත හදාගෙන හොඳට තියාගෙන නඩත්තු කරගෙන අයිතියට අරගෙන ප්‍රභාස්වර හිතක් හදාගෙන ඉන්න වෙලාවක ඒ හිත කඩා වැටුණොත්, ඒ ප්‍රභාස්වර භාවය නැති වුණොත්, හිතේ තියෙන අර ලස්සන සුන්දරත්වය නැති වුණොත් හිතට දැනෙන මොකක්ද? වේදනාවක්, කඩාවැටීමක්. ඒ කඩාවැටීම කොතනද ගෙනියනවද කිව්වොත්, ඕගොල්ලෝම ගෙනියන්න පුළුවන් මානසික ව්‍යාධියක් දක්වා. මට හම්බෙච්ච බොහෝ භාවනා කරන්න ආපු අයට පිස්සු. මොනවද වෙලා තියෙන්නේ දන්නවද? ඒ අය හිත එන්න එන්න පිරිසිදු වෙනකොට, පැහැපත් වෙනකොට, ලස්සන වෙනකොට හිත අයිති කරගන්නවා. හිත හොඳ නැති වෙනකොට හිත අතහරිනවා. එහෙම ගිහිල්ලා එයාගේ හිත හොඳට පැහැදිලිව වාස්තව තියෙනකොට එයාගේ හිත හොඳට අල්ලගෙන මගේ හිතනත් දැන් චෝක් කියලා හිතාගෙන එයා හිතත් එක්ක ලස්සනට ඉන්නවා. කොහොම ඉන්නකොට එක පාට ජීවිතේ කඩා වැටෙන දෙයක්, ප්‍රශ්නයක්, කරදරයක් ඇති වෙච්ච ගමන් අර හිතේ තිබ්බ ප්‍රබාස්වර බවට අර ප්‍රශ්නය දරාගන්න හැකියාව නැති වෙනවා.
මටත් වේවි. ඔය දැන් තරහය නෑ, ප්‍රශ්නයක් නෑ කියලා දැන් ප්‍රබාස්වරව හිත තියාගෙන ඉන්නවා. ජීවිතේ මොකක් හරි දරුණු කඩාවැටෙන සිද්ධියක්. දරුණු හේවා ඕනේ නෑ, චූටි සිද්ධියක් හරි වුණොත්. කඩාවැටෙනවා ආයි පල්ලෙහාට. වැටලා අන්තිමට මොකක්ද වෙන්නේ? අන්තිමට පිස්සු වැටෙනවා. මේ කියන්නේ පිස්සු හදාගන්න නැතුව ඉන්නේ කියලා. ගොඩක් වෙයි භාවනා කරලා හිත දියුණු කරගත්ත අයට අන්තිමට නවතින්න වෙන්නේ පිස්සම්බුල. ඒකට හේතුව හිත ලස්සන වෙන්න ලස්සන වෙන්න සුන්දර වෙන්න සුන්දර වෙන්න යා හිතත් එක්ක තියෙන බැඳීම අඩු කරනව නෙවෙයි. මොකද කරන්නේ? වැඩි කරන්නේ. එහෙම නේ පස්සරව. හා? කනෝදාවෙන්න පස්සරව. හිත හොඳ වෙන්න හිත හොඳ වෙන්න නැත්නම් මගේ නැත්නම් මට තියෙන බැඳීම අඩු වුණාද වැඩි වුණාද? ඈ නරක නැත්නම් කෙනෙක් මං නරක නැත්නම් කෙනෙක් මං එච්චර ඒ ගැණිව ගණන් ගන්නවත් නෑ. ඒ ගැණි මලක් කමක් නෑ, මොන වුණත් කමක් නෑ නේ. ඒ වුණාට නැත්නම් හොඳ වෙන්න තමන්ගේ අම්මටත් වඩා හොඳ වෙන්න ඇති වෙන බැඳීම අඩුද වැඩිද? එතකොට ඒ බැඳීම කැඩුනහ ඇති වෙන වේදනාව වැඩි දඩුයි. එහෙනම් අපිට වැඩියෙන්ම වේදනාවක් කියනවා දෙන්නේ නරක සිත් හොඳ හිත්. මෙතර කල මම කිව්වේ නරක හිත් වේදනාව කියනවා දෙනවා කියලා නෑ. අද ඉඳන් තේරුම් ගන්න වැඩියෙන්ම ඔබ අපහසුතාවයට පත් කරන්නේ යම් දවසක හොඳ හිත්. නැහ අපේ තරංගෙ මිස් ඉස්සර තරහ යනවා කියන්නේ. දැන් තරහ යනවා අඩුයි නේ ඉස්සරට සාපේක්ෂව. ඒ ස්වභාවයෙන් කැමති දකමැතිද? තරහ යන නැති ස්වභාවයෙන් කැමති දකමැතිද? කැමති. ඒක තියෙනවා නම් කැමති දිගටම නේ. යම් දවසක ඒක තියෙනවා කැමති වෙලා තීත්‍ය තමන්ත දරා ගන්න බැරි විදියට තරහවොත් තමන් තමන් ගැන කලකිරෙනවද නැද්ද? එතකොට අර ඉස්සරට වඩා බලන්න ඉස්සරට වඩා බලහැනේ. ඉස්සර නම් තරහ ගානක් නැති වෙලා තිබ්බා. දැන් තරහ නැති කරගෙන හිත හොඳයි කියලා තියාගෙන ඉන්නකොට හිත කැඩුණාට පස්සේ. දැන් ළමයා හොඳයි නේ? අනේ පුතාලට වඩා සාමාන්‍ය. අනේ ඉස්කෝ ඔය වයසෙන් ළමයට වඩා හොඳයි නේ? හොඳ නිසා ආදරය අඩුද වැඩි? එතකොට මේ හොඳ ළමයා නරක වැඩක් කරොත් මොකෝ වෙන්නේ? වේදනාව අඩුද වැඩි? පාවලේ ඉන්නේ නරකම ළමයා වැරදි කරොත් හොඳ ළමයා වැරදි කරොත් වේදනාව වැඩි. මේ දෙන්න. හොඳ ළමයා වැරදි. දැන් අපේ යෝගාන්තරන්නත් එහෙමද? හොඳම ගෝලයා වැරදි වැඩ කරොත් තමයි හොඳටම තද වෙන්නේ. වැරදි කරන්නේ උන්ට මොන වැරදි කරත් ප්‍රශ්නය හොඳ ගෝලයෙක් මොනවා බැරිද අපිට වඩා හොඳයිනේ සූර්යතනහාම. සූර්යතනහාමඳුරෝ බැරි වෙලා ආයේ ලොකුහාමඳුරෝ කීප එකක් අහන්න නැතුව හිටියොත් එහෙම ලොකුහාමඳුරන්ට එදාට අපි ඉන්නේ නැහැ පස්සට. අනිත්තරර වය සමහර අය මොනවා කරත් ප්‍රශ්නය නැහැ. ඇයි කියන්නේ? හොඳ කෙනා මොකක් හරි වුණොත් ප්‍රශ්න. අපි හැමදෙස්සෙම හොඳට කැමති වෙනවා. කොහේ කො මාර්ගය යන ධර්ම මාර්ගය. ඉස්සර නරකට කැමති. දැන් මොකද වෙන්නේ? හොඳට කැමති. දුව හොඳයි. එලල් කරානේ, එලල් පාස් වුණා, ලංකා පළවෙනිය වුණානේ. දැන් කැම්පස් එකේ ගිහිල්ලා මොකක් හරි ගෙලවලා විවාහෙට යන්න නැතුව මොකක් හරි වුණොත් එහෙම දුක අඩුද වැඩිද? එතකොට දුක වැඩි. ඇයි ඒ? හොඳ ළමයා ගැන බලාපොරොත්තු වැඩිද නැද්ද? හිත හොඳ වෙන්න බලාපොරොත්තු වැඩිද නැද්ද? මේ අයිතියට අරගෙන හොඳ හිත අයිතියට අරගෙන අයිතිය නගස්සොත් ප්‍රශ්නයන්නේ. අයිතියට අරගෙනද නැද්ද කියලා බලන්න මොකද දන්නවද කරන්නේ? ඉඳන හිටලා අර හොඳකම නැති කරගෙන බලන්න වෙනවා. හොඳා ඉඳන හිටලා කියන කහන්නේ වැඩ කරලා බලන්න වෙනවා. කරනවා. ආ ඒක හොඳයි. ඉතන මගේ හරිද ලක්ෂණයක් තමයි ඉස්කෝලේ ගම් පාසලේ ගෙදරයි හැම එකේම
හොඳම ළමයා කියන නම රැකගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව. හැබැයි ඒ ලෙවල් කරන්න පටන් ගත්තාම මම ඒක සම්පූර්ණයෙන් කැඩුවා. මට ඇති වෙලා හොඳම ළමයා කියන නම රැකගෙන. ඇයි? ජොලියේ ඉන්නත් නැහැ. යාළුවෝත් එක්ක නටන්නත් නැහැ, දෙල්ලම් කරන්නත් නැහැ. පොඩේ හැමේ ආවිත් එකම මොකද වෙන්නේ? අර හොඳ නම නැති වෙයි කියලා බයයි. ඊට පස්සේ පොඩේ හොඳ නම නැති කරගත්තා. මාර සනීපයි ඊට පස්සේ. ලොකු බරකින් ඉඳලා තියෙන්නේ තමයි. මම කිව්වනේ බරෙන් නිදහස් වුණා වගේ කියලා ලංකාවේ පළවෙනිය වුණාට පස්සේ මට නම් ලංකාවේ පළවෙනිය වුණොත් ඉතාලට තමයි බර ඔක්කොම ඔළුවට හේතු මලගිරිය. දැන් මෙතනින් එහාට හැමෝම මං ගැන බලාපොරොත්තු වෙන්නේ. එතකොට මං මේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න වෙනවා. මං ජීවිතේ දිනල පෙන්නන්න වෙනවා. ප්‍රශ්න පොලේ එහෙනම් ජීවිතේ දිනන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඕනද පරදින බලාපොරොත්තු වෙන්න? මං කියන්නේ පරදින බලාපොරොත්තු. හිතේ හොඳ පැත්ත හොයන එක නවත්තන්න අද ඉතින්. හිතේ නරක පැත්ත සොයන්න. අඩුපාඩු සොයන්න. නරක හොඳ ළමයා කියලා ඉන්නපා. හොඳ ළමයාගේ නරක හොයන්න. මේ කියන්නේ පාරක්. මොකද මුලින්ම කිව්වේ පරිසරය අඳුනගන්න. ඊට පස්සේ ඒ අරමුණ ඇති වෙනකොට ඒ අවස්ථාවේදී වඳුන ගන්න. ඊට පස්සේ මොකද කියන්නේ? ඇති වෙලා ඉවර වුණාම හිතේ තත්ත්වය අඳුර ගන්න. කොහොම කරනකොට හිත ප්‍රබාස්තර වෙනවා. ඒ ප්‍රබාස්තර සිතට බැඳෙන්නේ නැතුව ඉන්න මොකද කරන්න ඕනේ? ඒ ප්‍රබාස්තර හිතේ තියෙන අඩුපාඩු හොයන්න. අඩුපාඩු හම්බ වුණාම දුක් වෙන්න එපා, සතුටු වෙන්න. මෙතන ඉන්න බොහෝ දෙනෙක් මම දැකලා තියෙනවා හොඳට භාවනා කරගෙන යනකොට අඩුපාඩු පේන්න පටන් ගත්තාම ගොඩක් දුකටපත් වෙනවා. ගොඩක් හිත වට ගන්නවා. වටගෙන කෝල් කරලා කියනවා බලන්න බා අපිට ඉස්සර වගේ නෑ දැන් මට. ඉස්සරට වඩා තරහ යනවා. ඉස්සරට වඩා දැන් ඉන්න ඉස්සර හොඳට ඉන්න දැන් මේ භාවනා වුණත් වැඩෙන්නේ නෑනේ හොඳට. එහෙම කිව්වා. ඇයි ඒ? එහෙම කියන්නේ ඒගොල්ලෝ ඉස්සර හිත තාමත් තියාගෙන ඉන්නවනේ කියලා එකක් ඉන්නවා. ඉස්සර වගේ භාවනා කරන්න තිබ්බනම් හොඳයි. භාවනා කරන්නේ මොකද කරන්නේ? දැන් කරන්න බෑ. දැන් නේ නිදි යනවනේ. හරිද නේ? එතන කියන වචනේත් එක්කම තේරෙනවා ඉන්නේ පුදුම දුකකින්. මොකක් ගැනද? අර ඉස්සර තත්ත්ව නැති එක ගැන. මම බොරුවට නෙවෙයි කියන්නේ. සමහරු කියනවා ඉස්සර හාමුදුරන්ගෙ බණ හරි විනෝදයි. දැන් ඉස්සරින් හොදයක් නෑ. ඒ ඇයි? ඒගොල්ලෝ අර ඉස්සර අහපු දේ දැන් ඇහෙන්නේ නැති නිසා. ඉස්සර අහපු දේ දැන් ඇහෙන්න ඕන කියලා හිතන්නේ ඉස්සර කියපු දේ අයිති කරගෙනද නැද්ද? දැන් පාසලමට තේරෙනවා අයිති කරගත්තොත් තියෙන කරදර. අයිති කරගත්තොත් ගැලවෙන්නේ නැහැ. කොයි ළමයා අයිති කරගත්තත් ළමයාට වුණේ නැහැ. ඒ කියන්නේ ළමයාට ඔන්න ඔය හැදෙන්න දෙන්නේ කියලා කියනකොට ළමයා අතහැර මේ ළමයා ගැන නෙවෙයි කියන්නේ. ළමයාට ඔන්න ඔය හැදෙන්න දීලා දෙන්න කියලා ළමයාට ඕන දේවාලක යන්න ඉඩ දෙනවද? නෑ. ඕන දේවාලක යන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි අවධානය අයින් කරන්න එපා. දැන් මම අහන ප්‍රශ්නේ අපි අවධානයෙන් ඉන්නකොට ළමයා වැරදි කරනවා. හොඳයි. එතකොට දැන් ඉතින් හරි. අවට කියන්නේ භාවනා නෙවෙයි පරීක්ෂණ. ඒ පරීක්ෂණේ ප්‍රතිපල තමයි දැන් බලන්න හදන්නේ.
දැන් මම කිව්වේ මොකක් බලන්න කියලාද? අකුසල් සිත් පහළ වෙනවද? කීයක් පහළ වෙනවද? නැද්ද? අපි පටන් ගමු. මහත්. මොකෝ අකුසල් සිත් පහළ වුණාද නැත්නම් පහළ වුණ නැත්නම් අඩු වෙනද පහළ වුණේ නැත්නම් වැඩි වෙන පහළ වුණාද කොහොමද? ඔව්. පහළව. කීයක් විතර? හයක් විතර පහළ. මොනව පැත්තට බලේවද? ඇලීම් පැත්තටද ගැටීම් පැත්තටද? ඇලීම් පැත්තට බල අකුසල්ද? ගැටීම් පැත්තට. ඒ කියන්නේ මොනවද කියලා? ඒකම අකමැත්තක් තියෙන වෙලාවයි. තරවත් තියෙන. ඒක හිතලා මතක් කරාද ඉතින් මතක්? ඉතින් මතක්. එම් මතක් වෙන්න හේතුව මොකක් වෙන්න? අද උදේ ඒ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා? හේතුව මම අහන්නේ අකුසලපත් අකුසලපත් ඒක තමයි අරකත් එකම නේද ඒක කියන්නේ ඒක තමයි ඒ වගේවත් හරක් නේද පහළ වුණේ ඒ වගේ කිත් පහළ වුණා අනේ කියන්නේ ඒ පාත් එක්ක හරි ඇති වෙන අමනාපකම් වගේ පහයක් නේද පහළ ආ අකුසල් වල මම අහන්න දැනදී අර කෙනෙක් පිළිබඳව ගැටීමක් එක්ක සිත් හතරකට බලනවා තව මොනවද බලන්න ඒක විතරයි ඒකට ඒකට පරිසරය වුණේ අද උදේ සිද්ධිය ඒකට මහත්තයා පළවෙනි පාරේ ඉඳ ඇති වෙනකොටම ඒක වැරදි සිතක් කියලා තේරුණා තේරුණා ඒ තේරුම් ගැනීමත් එක්ක ඊළඟ සිත පහළ වෙන එක ගැන මොකෝ හිතන්නේ ඊළඟටත් ආයෙ වගේ එකක් ආපු එක ඉවර වෙනවා හරි දැන් මේ අකමැති කෙනාගේ ඉන්න පහළ වෙච්ච අවස්ථාවේ ඒ පහළ දීනේ ප්‍රබල බව කොහොමද? තදින් පහළ වුණාද නැත්නම් එයන් සිතක් එයාගෙන මතක් වුණාද නැද තරහක් එක්ක දාලා? එහෙම නෙවෙයි මම අහන්නේ ඒ පිළිබඳව තරහක් තරහ කියනකොට අපි කියවන වටපිටාව හදල දෙයක් වැඩිවීම ටිකක් බර ගතිය ඒවදිත් බා අය ඒව අහන්න ගන්න හරි මහත්යගේ පරීක්ෂණය හොඳට කරලා අපි ළඟට දෙමු අපි මට මනෝවිද්‍යා පොත් එක දුන්න පස්සේ අව බෑගේ පැත්තක ඉඳලා නැගිලා කියන්න බලන්න ඇයි නැද්ද විස්තර අකුසල් සිත් කීයක් විතර පහද එකක් විතර පහද ඔය ටික විනාඩි 10කම එකක් වගේ
මොන වගේ එකද ඒක? ඇලීම් පැත්තටද ගැටීම් පැත්තටද? බය නැතුව කියන්නේ නැද්ද? හා ගැටීම් පැත්තට. ඒ කියන්නේ අර වගේ අමනාප දෙයක්ද? කියන්න ඕනේ නැහැ මොකද්ද කියලා. සිද්ධියක් ඈ ආ වර්ධේරු නැගීපො කැමැත්තෙන් කොස් කෑවා කෑවා ඒක ගැඩට පැත්තට ඒ කියන්නේ මම එහෙම හිතපොත වැරදි කියලා හිතනවා ආ තමන් පිළිබඳව ගැටීම මොකට ඒකට ගැටෙන්නේ කි? දැන් එතකොට අර දවල් කාපුවක කාලේ ඉවරයිනේ නේ? ඒ ගැන ආස කරලා ඉවරයිනේ. ඒතර ඒකට සාපක්ෂව තව එකක් තව ගොඩක් එකතු කරගත්තේ කියන්නේ මොකෝ හිතේ? ඒතර අදහසට මෙහෙම දුනොත් මම කොසුත් කෑ කොස් කෑ මැදිවට කොස් කෑපු කියන්නේ හිත හිත දුක් වුණා. එතනක් තවත් අකුසල්. ඒක අකුසල් ඩබල් වුණා කියලා එහෙම කිව්වොත්. හා? එහේ. අකුසල් නැකතද? කොහොමද ඒක අකුසලයක් කියන්නේ? ඒක නිකන් තමත් මොකක් හරි හිතේ අප්සෙට් එකක් වගේ නේද? හා ගැටීම බවට පත් හා ශරීරයේ වෙනස්කම් වගේ ගැටීමක් තියෙනවා ආ ගැඳුනාගේ තේරෙනවා හරි හරි දැන් මේ කියන ඒවත් එක්ක මොනවද අපිට කියන්න පුළුවන් අවසාන නිගමනය වත් මෙහෙම හා දැන් මෙහෙමනේ. දැන් අපි සිහියෙන් හිටියේ විනාඩි 10යි. මේ විනාඩි 10 තුළ හරියටම සිහියෙන් හිටියනම් හරියටම සිහියෙන් හිටියනම් අකුසල් සිතිවිලි පහළ වෙනවද? අකුසල් වශයෙන්. දැන් මහත්තයරයි නොරට පහළ වෙන සිතිවිලි ඇත්තටම අකුසලම නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේ ඉන්නව තරම් ගැටීම් පහළ වෙනවද? පහළ වෙන එක අඩුයි. ගල්ගස් නෝකේ. මොකද තර? හෙන්දා. මොකද දැකලිසාද? මොකද දැකලි තනින් තනිය. ඔක්සස් තාරුයි. උබලගම මේ ගැටීමක් කියලා කියන්නේ කොහොමද මොන පදකට නේද කියලා මම අහනවා. හා? දැන් මම මම අහන්නේ ඔය සිද්ධිය උපාසකම්මට අද දවසේ උදේ 8 ඉඳන් දැන් වෙනකම් සිටිච්ච වාර ගන්න කියලා ඈ
ඒ කියන්නේ ඒක පරිසරයක් බවට පත් වෙලා හැමතිස්සෙම වදයක් වුණා. දැන් එනම් මොකද කරන්නේ? ඔය සිද්ධිය ඔතනින් අමතක කරලා දා. අතහැරලා දා. සිද්ධිය. ඒක මතක් වුණා නේද? මතක් නැහැ. ඒක සිද්ධිය. ඉවරයි. පැහැදිලිද? දැන් මේ පාඩකම මේ සිද්ධියත් එක්ක ගමු නිසා ඒකම තමයි මතක් වෙන්නේ. අපි තව එක කෙනෙක්ගෙන් අහමු බලමු. අපේ ශ්‍රියානි මිස්ගේ සංගීතය. ඔහොම කියන්න බලන්න. සංගීත හරියන්නේ නැහැ. දෝ කියන්න බල මොකෝ වනේ අකුසාසි තාව කියක බලා දෙකක් එකයි මොකක්ද මොකක් මොනවා කියකක්ද දුකක් නා දුකට තරහක් ආසාවක් මොකක්ද දුක මතක් කරගන්න දැන් බලන්න අපි අර විනාඩි 10ක් කාලයක් තුල අවධානයෙන් ඉන්නකොට සමහරවිට අකුසල් සිතක් පහළ වෙලාම නැහැ තව සමහරවිට අකුසල් සිත් එකක් දෙකක් පහළ වෙලා තියෙනවා තවත් සමහරුන්ට එකකින් ගැලවෙන්නම හම්බෙන්නේ නැහැ. තවත් සමහරුන්ට අකුසල් සිත් රාශියක් පහළ වෙලා තියෙනවා. තවත් සමහරුන්ට අකුසල් සිත් පහළ වෙලාද නැද්ද කියලා දන්නේ නැහැ ඉන්නේ කියලා. එහෙම කණ්ඩායම් ගොඩක් ඉන්නවද නැද්ද මෙතන? දැන් ඔය සිහිය විනාඩි 10 නාලි පැවැත්වුවේ. ඔක අපි දවසම කළොත් ඒ කන ගමන් බොන ගමන් කොහොම කරන්න බැරිද? බැරිද? බසක යන ගමන් කරන්න බැරිද? එහෙම කළොත් අපේ හිතේ ඇති වෙන කොච්චරනම් අපසාර ප්‍රමාණයක් අපිට තේරෙයිද? හැබැයි මම දෙයක් කියනවා. ඒ තමයි අපි අවධානයෙන් ඉන්න අකුසල් පහළ වෙන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා නැතිද? සිහියෙන් හිතියොත් අකුසලයක් එන්නෙම නැහැ. තව තවත් මමත් අත්‍යික වෙලාවට තවනික වෙලාවකින් දෙන්නම් තවත් අභ්‍යාසයක් මේ විවේකයෙන් පස්සේ ඒ කරනකොට බලන්න තමන්ගේ හිතේ පහළ වෙන අරමුණ. අවධානයෙන් ඉන්න අරමුණ පහළ වෙන්නේ වෙන වැඩක් කරනකොට ඒව එනවා. එහෙනම් අපිට මේ ප්‍රශ්න තියෙන්නේ හිතේ ධර්මය දන්නේ නැතිකම නෙවෙයි. අපි සිහියෙන් ඉන්නේ නැතිකම. මොකද තියෙන ප්‍රශ්නේ? ඕවල කොච්චර භාවනා කරද්ද වැඩන්නේ නැහැ භාවනා කරන වෙලාවෙ. භාවනා කරන වෙලාවෙදි සිහියෙන් ඉන්න කියලා නෙවෙයි මම කියන්නේ භාවනා කරන්නේ නැති වෙලාවෙදි සිහියෙන් ඉන්න. භාවනා කරන වෙලාවෙදි කොහොමද ඒ අරමුණ තුළ ඉන්නේ? එතකොට ඒක සිහිය වෙනවද? යොඩු මෙන්නාසි හැමතිස්සෙම සිහියෙන් ඉන්නවා. හැමතිස්සෙම මගේ හිතට මොනවද එන්නේ කියලා හිතෙන්නේ. එතකොට මොනවා හරි වැරදි දෙයක් ආපු ගමන් දැනගන්නවද නැද්ද? සමහරවිට වැරදි දෙයක් ආවට පස්සේ දැනගන්න කාලයක් නැහැ. ඒක ක්‍රියාත්මක කරලා ඉවරයි. කොල්ලෙක් ලියුමක් දෙන්න හිතලා කොල්ලන්ට ලියුමක් දීලා ඉවර වෙලා එයා මාට් උනාට පස්සේ තීරෙන්නේ. කොල්ලන්ට ලියුමක් දීලා. අපි චුටි මෙන්න අහලා 3-4 දෙනෙක්. කරගෙන ඒ වුණාට මේක තේරෙනවා ටිකක් ජීවිතේ බරපතල වුණා. මොකද්ද තේරෙන්නේ?
මේ හිතට ඇති වෙන අරමුණු වදයක් වෙන්න පටන් ගත්තාම තේරෙනවා මේකෙන් කොහොමද ගැලවෙන්න ඕන කියලා. තාම පුංචි කාලේදී වදයක් වෙන්නේ නැහැ. ඇයි ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්න නැහැ තාම. ලොකු ප්‍රශ්න ඔළුවේ නැති නිසා තාම ඔළුවට වේදනාවක් දුකක් නැහැ. හැබැයි යෝග කරදරයක් දුකක් බරපතලක් තේරෙන්න පටන් ගත්තාම මේකෙන් ගැලවෙන්න ඔයගොල්ලන්ට කලින් තියෙන්නේ හිතට ඇති වෙන අරමුණු කරදරයක් වෙලා දෙනවද නැද්ද? දැන් ඔය අර සිද්ධි කරදරයක්ද නැද්ද? කරදරයක් නේ. ඒ කියන්නේ ඒ සිද්ධිය ඕනේ නැහැ නේ. ඒුණාට එනවා නේ. ඒ කියන්නේ හිත උපසකම්ම නිසාද පදවම් වෙනවර නිසා. උපසකම්ම නොවන නිසා. උපසකම්ම ගැන උපසකම නවත්ත ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නොවන නිසා තමයි නවත්ත ගන්න බැරි. ඒ නිසා නවත්තන්න හදන්න එපා. හැම මොහොතකම සිහිය පිහිටවන්න. හැබැයි දැන් මෙහෙම කියවුවාම සමහරු දුක් වෙනවා සිහිය පිහිටවන්න බැරි වෙච්ච වෙලාව. සිහියෙන් ඉන්න අමතක වෙච්ච වෙලාවට ප්‍රශ්නයක් වෙනවා කියන්නේ. මතකේ වෙනම එකක්. සිහිය කියන්නේ මතකේ නෙවෙයි. සමහර වෙලාවට උපාසකම්මා මම තේවිල කෝප්පේ හොදලා කෝප්පේ කුසින් කියන්නේ නැතුව කෝප්පෙත් අරන් ඇවිල්ලා කාමරේ ඉඳගෙන ඉන්නව වැඩක් කර කර කෝප්පේ අතේ තියාගෙන කෝප්පේ අතේ තියෙන බව අමතක වෙලා සමහර වෙලාවට යෝගර් පරි මොනවද දුන්නම ෆ්‍රිජ් එකට දාන්න යනවා. ෆ්‍රිජ් එකට දාන්න ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරලා ෆ්‍රිජ් එකේ තියෙන මොනවා හරි අරගෙන ෆ්‍රිජ් එක වහලා යෝගට් ටික අතේ තියාගෙන ආයි යනවා පාරට. එහෙ වෙනද? ඒකට කියන්නේ සිහිය නෙවෙයි. අවසිහිය නෙවෙයි ඒකට කියන්නේ. සිහියයි මතකයයි කියන්නේ දෙකක්. පැහැදිලිද? ඒ වෙලාවේ වෙන දේ දැන ගැනීමට තමයි සිහිය කියන්නේ. මතක නැති වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට අමතක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාර්ගයේ යන්න 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 මතක ශක්තිය ගොවෙන්නේ. මතක ශක්තිය ඒ කියන්නේ මේ පාඩම් වැඩ මතක ශක්තිය නෙවෙයි පාඩම් වැඩ මතකේ තියෙවි. ඒ දිනදා වැඩ අමතක වෙනවා. ඒව ලේවල කරන්නේ අමතක වෙනවා. කෝප පිඟාන පෑන පැන්සල අමතක වෙනවා. එවෙන්නේ ඒක නංගමත් එන්නේ. මේ භාවනා නොකරත් වෙනවා මේක. අමතක ගන්න දුපාසක අම්ම කරන්න ගිය වැඩේ කරන්න නැතුව වෙන වැඩ කරලා ඉන්නත් සමහරලා යන්නේ වෙන වැඩකට කරලා ඉන්නේ වෙන වැඩ. ඒව ප්‍රශ්නයක් නෙවෙයි. ඒව අකුසලොත් නෙවෙයි, ඒව අසිහියත් නෙවෙයි. සිහිය කියන්නේ ඒ වෙලාවේ ඇති වෙන දේවල් හිත තුල දැන ගැනීම. දැන් දැනගන්න බැරි වුණා කියලා හිතමු සමහරලාට. ඒ වෙලාවට මොකද කරන්නේ? දැනගන්න බැරි වුණා කියලා තේරුම් ගන්න. සිහිය ඇති වෙලාවට සිහිය ඇති බව, සිහිය නැති වෙලාවට සිහිය නැති වෙච්ච බව දැනගන්න. ඒ දෙකම සිහියද නැත්ද? ඇති බව දැන ගැනීම සහ මේ උපාදකම්මා අර කොල්ලා බයින වෙලාවේදී සිහියෙන් ඉඳලා තියෙන්නේ. තේරුම් ගන්නද? උපාසකම්ම සිහියෙන් ඉඳලා තියෙන්නේ කොල්ලගේ හඬ යන මම කියලා දීලා තියෙන්නේ කොල්ලගේ හඬට සිහිය දාන්න කියන නෙවෙයි, අපේ සිතට සිහිය දාන්න. කොල්ලා කියන දේවල් මට ඇහෙනකොට මට මොකද වෙන්නේ කියලා බලන්නේ මම කියලා දීලා තියෙන්නේ. එතනට එක් කරලාද නැද්ද? ඒක නිසා තමයි දැන් අදටත් තාම වරුවක් ගිහිල්ලා තාමේ ගැන හිත හිත දුක් වෙන්නේ. බැලු මරණ මොහොතේ තෝක ආව කොල්ලා ගාවම තමයි ඉපදෙන්නේ. කොල්ලාව මරන්න අරක්කත් පෙරේදී පෙරේදයක් වෙලා ඉපදෙන්න යක්ෙක් වෙලා නෑ. ඒවත් ප්‍රබල වෙනවා දන්නේ නැතුව. මම පොඩි කතාවක් කියන්න. පොඩි මේ ධර්මස් ගහලා බණ කියද්දි මේ කියන්නේ අහිතයි. ගේම් පොරච්චුවක් කියන්නේ. මේ ගේම් පොරච්චු නෝනෝ නාලු විශාල කුරුණක් නගින්න. ඉතින් මේ ගේම් පොරච්චු මොකද කරේ? කුරුණ නගින්න පටන් ගත්තා.
මේ ආරංචි වෙන්න බල්ලෝ කපුටෝ මීයෝ කරකොත්තෝ ඌනෝ ඔක්කොම අපිට දැන් බලන් ඉන්නවා ගේම් බෝඩ් එක නගිනවා කට්ටිය කියන මේ ගේම් බෝඩ් නම් කවදාවත් නගින්න හම්බෙන්නේ නැහැ ගේම් බෝඩ් පුතුවන් නෑ මෙච්චර දෙයක් කරන්නේ පුංචි කිඩි කබල් වලින් පුරන්නේ මෙච්චර පුළුණක් නගින්නේ කියලා පල්ලෑ ඉන්න කට්ටේ වීලු කරනවා භූතියනවා එක ගේම් බලෙන්න වැඩනවා ගේම් පො 100ක් විතර නගින්න පටන් ගත්තා බාගයක් දුර යනකොට 50ක් විතර බිම එක බල්ලෙක් කියනවා මේ ගේම් බෝඩ් එක අනිවාර්යයෙන් වැටෙන උඩට නම් ටිකට්වත් යන්න හම්බෙන්නේ නැහැ. ගියොත් මම දෙන්න රුපියල් 100ක්. ඔට්ටු දාමු කියලා දැන් කට්ටි ඔට්ටු දානවා. එකෙක්ටවත් අපි නගින්න හම්බෙන්නේ නැහැ කිකි. කැරබොත්තු කියන උන්ට නම් නගින්න බැහැ. ඕ කියලා කියන වාරයක් පාස එකා දෙන්න වැටෙනවා. ගේම් බෝ තුනයි තියෙන්නේ. තව ටික දුරයි තියෙන්නේ. තව කැරබොත්තෙක් කියනවා මේ ගේම් බෝඩ් එක කොහොමවත් නගින්න හම්බෙන්නේ නැහැ. තව ටික දුරකින් අනිවාර්යයෙන් ගේම් බෝඩ් එක වැටෙනවමයි. කියව ගමන් දෙකට දෙනදලස් නලවටම මැදෙහෙකම චූටි ගෙම්ම උඩටම නැද්ද හැමෝටම ප්‍රශ්නයක් ඊට පස්සේ පල්ලෙහාට එන ගෙම්බ ගෙන්නගෙන හිරුවකින් ආවලු නියුස් පොස්ට් වලින් ආවලු ලාගර් ස්ක්‍රිප්ට් ෆයිල් වලින් ආවලු ඔක්කොම අවිල්ල හතරලු ඔවගේ සාර්ථකත්වයේ හේතුව මොකද්ද කොහොමද ඔබ මෙච්චර දෙයක් කළේ අර මේව ආනවල ඒ ගෙම්බ උත්තර දෙන්නේ කවුද ඔබේ ජයත් වහන් පිටපස්සේ හිටියේ ගෙම්බ උත්තර දෙන්නේ බලනකොට බීදි ගෙම්බේ ඒ ගෙම්බගේ කන් ඇහෙන්නේ නැහැ අනික් ගෙම්බොන්ට කන් ඇහෙන නිසා තමයි අර විහිළු කරණේ වගේ හිත හිත විමන්ට රැඳුනේ අර ගෙම්බට මොකුත් ඇතුන්නේ නැහැ ඒ ගෙම්බ තමන්ගේ පාදියේ වැඩේ කරගත්තා මම කියන්නේ හැමෝටම බීදි ගෙම්බෙක් වෙන්න මොනව වෙතද බීදි ගෙම්බෙක් වෙන්න කවුරුනේ මොනවද කිව්වාම පීරිගෙම්බෙක් වගේ ඉන්න උත්තර දෙන්න යන්න එපා ප්‍රති උත්තර දෙන්න ඕමනාව ඇති වෙන්නෙම ඔබ තුල ඇති අයිතිය නිසා මමත්ව නිසා ප්‍රති උත්තර දෙන්න ඇති අවශ්‍යතාවය අයින් කරන්න උත්තර බඳින්න යන්න එපා උපාද ගම්මට බොරු චෝදනාවක් කවුරු හරි කරත් උපාද ගම්මා නිවැරදි වෙන්න හදනවද වැරදක් නෑ නිවැරදි වෙන්න දඟලන්න එපා ඒක මහා හරකරයක් ඔන්නෝේ කමක් නෑ ඔක්මංගලා කමක් නෑ නොකරපු වරදකට උනත් කමක් නෑ ඒවට උත්තර වදිනවට වඩා හොඳයි අර දඬුවම විඳලා නිහඬ වෙන්න පැහැදිලි ඒක නිසා අරගල කරන්න යන්න එපා සබන් කරන්න යන්න එපා අරකේ තියෙන බරමයින් යන්න එපා. අර සිද්ධියේ බරමයින්වන්නේ මට බයි බෑන් එක ගැන මම මොකද සුදුසුද එහෙම බයින්නේ. එහෙම වටිනවද බන්නේ මම මොනවද කරේ මනුස්සයෙක් බයින්න. ඇයි මට එහෙම කරේ? මම මේ වගේ එකේ මම කාටවත් කරදරයක් කරන්න දෙයක් කෙනෙක්. ඇයි මට මෙහෙම බයින් බෑන්නේ කියලා දැන් ඉතින් හිතනෝනේ. බරමයින්වන්නේ මාන හීනමාන සදසමාන උච්චමාන අධිකමාන කියන්නේ දෙයමාන මාන අධිකමානේ මධ්‍යම තමන් සමාන කර ගැනීම සහ තමන් පහත් කර ගැනීම තමයි මේ මාන මේ මා මනින්න යන තාත්කල් වේදනාවක් වෙනවා විඳවන්න වෙනවා ඒ නිසා කන් ඇත්තේ නමුදු බීරෙකු ලෙසද ඇස් ඇත්තේ නමුදු අන්ධයෙකු ලෙසද සන්තෝෂෙන් ජීවත් වෙන්න හිතට පාඩුවේ අයියා ගැන හිතන්න දෙන්න. ඔය අය ගැන හිතන්න යන්න එපා. හිතේ වැඩේ හිතේ කිත කරපු දේ. මම මගේ වැඩේ කරනවා. කනේ වැඩේ කන එක, ඇහේ වැඩේ බලන එක, නාය වැඩේ කද ගන්න එක, දිලේ වැඩේ රස ගන්න එක, ඇඟේ වැඩේ පහස ගන්න එක, මොලේ වැඩේ මතක් කරන එක. හිතේ වැඩේ හිතන එක. ඒවට ඒවැය පාඩුවේ තේන්න දීලා මං ඉන්නම් මගේ පාඩුවේ කියලා ඉන්න. නැවගිරුණත් ගෑන්චෝ මගේ. අපිට මේ සන්තෝෂයෙන් ජීවත් වෙන්න තියෙන කාලය විනාශ කරගෙන මේ උපාසකම්ම වගේ දුක් වෙන්න යන්න එපා. අර එක සිද්ධියක් අල්ලගෙන මහත්යාගේ එක සිද්ධියක් අරගෙන අකුසල් සිතිවිලි 6-7ක් හදාගෙන විනාඩි 6ක් තුන බලන්න දවසක් තුලේ සිතුවිලි හිතුවොත් කොච්චර ප්‍රමාණයක් මගේ හිතට එනවද එහෙනම් මහත්යා කරන්න ඕන මොකද්ද? අර පළවෙන් සිද්ධිය අත් කරලා දාන්න. එතකොට අනෙක් සිද්ධි ඔක්කොම අපි අර එක සිද්ධියක් මොකක් හරි එකක් අල්ලගත්තොත් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. අර නැති කොස් ගෙඩියක් අල්ලගෙන නතරනවා කොස් කනවන කන්න නැත්තන් නොකා ඉන්න.
කාපුගේ දේ ගැන දුක් වෙන්න යන්න එපා. ආසනම් කන්න ආස නැත්තම් නොකා ඉන්න. ආසාව වහන්න යන්න එපා. තරහ වහන්න යන්න එපා. ඒවට ඇති වෙන්න දෙන්න, ඒවට නැති වෙන්න දෙන්න, ක්‍රියාත්මක කරන්න නැතුව විතරක් ඉන්න. අරමුණු ඇති වෙන්න දෙන්න, හැඟීම් දැනීම් වලට ඇති වෙන්න දෙන්න. රහතන් වහන්සේලාට හැඟීම් දැනීම් තියෙනවද නැද්ද? තියෙනවා කියන එක දොස්තර බල. නෑ කියන එක දොස්තර බල. ඇයි බලනම නෑ කියන්නේ? ඒ වුණත් රහතන් වහන්සේ තුල සෙනෙහසක්, කරුණාවක්, දයාවක්, ලෙන්කතකමක් පහළ වෙන්නේ නැද්ද? ආ? ඒ වගේම රහතන් වහන්සේ තුල බණින්න අවශ්‍ය වෙන මූල බීජ පහළ වෙන්නේ නැද්ද? කවුරු හරි බයිනකොට ඇතුලේ නැත්ත අකමැත්ත. බයිනකොට අකමැත්ත නැද්ද? රාතන් වහන්සේට අකමැත්ත නැද්ද? තියෙනවා. තරහ අකමැත්ත තියෙනවා. ඇදෙරෙද අකමැත්ත තියෙනවා. හැඟීම් දැනීම් තියෙනවා. මේ ලෝකේ හැඟීම් දැනීම් නැත්තේ කන නැති ඒවට. මලක නීවර. දැන් මේ පීරිසියන උපාසකම්මල බයින්න බලන්න. පීරිසියට ඇහෙනවද? ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ පීරිසියක් වගේ එකක්ද? නැහැ. හැඟීම් දැනීම් තියෙනවා. ඇහෙනකොට දැනෙනවා. ඒ වුණාට ඒ පිළිබඳව සිතමින් වෙහෙසෙන්නේ නැහැ. බැරි. හැඟීම් දැනීම් නැති කෙනෙක් නෙවෙයි. හැඟීම් දැනීම් ඇති නමුත් ඒවා අයිතියට අරගෙන ඒවා කම්පාවක් කරගෙන ඒවා නිසා කම්පා වෙන කෙනෙක් බවට පත් වෙන්න එපා. බැරිද? ඒ කැලල කරන විදිහ අපි සාකච්ඡා කරමු තව ටිකක් සංකීර්ණව. හැමෝගෙම මට අවශ්‍යයි අදහසක්. හැම කෙනෙක්ගෙම මම අහනවා අදහසක්. ඔබ සිටිය තැන, ඔබ ඉන්න තැන, ඔබ යන්න ඕන තැන. මොකද? සිටිය තැන, ඉන්න තැන, යන්න ඕන තැන. තවමකට සාපේක්ෂයි. පද මොකද අපණ කරන්න ඕනේ? හිටිය තැන, ඉන්න තැන සහ